සවස් භාගයේ විමඳු ධර්ම දේශනාවේ පින්කමක් සිදු කරන්නට අපට අවස්ථාව ලැබුණේ මුලින් කරුණු පැහැදිලි කළ ඒ දායක සභාවේ සභාපතිතුමන් සිහිපත් කළ ආකාරයට ඕස්ට්‍රේලියාවේ ධර්මචාරිකාවක් සඳහා වැඩම කළ අවස්ථාවේදී අපේ බොහෝම සමීපතම දායක පවුලක පින්වත් පිරිස මේ දේශයේහි දීර්ඝ කාලයක පටන් වාසය කරන නිසා ඉඳිලු නුමා මහත්මයා ඇස්ටි මහත්මා අපට කල්ලාතිව පටන් සිහිපත් කරලා තිබුණා ආසන්න රටකට වැඩම කරනවා නම් මේ දේශයටත් වැඩම කරන්න කියලා තින් ඒ අනුව ඒ පින්වත්තුන් ගෞරවනීය මෙත්තේ හාමුදුරුවන් වහන්සේ සමඟ කතා බහ කරගෙන ඒ සඳහා අවශ්‍ය විධිවිධානය කළා. ශ්‍රී ලංකා රාම අධිපති නව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය නායක මාහිම්පාණන් වහන්සේගේ අවසරයත් ලබාගෙන මේ විහාරස්ථානයේ දින කිහිපයක් අපට රැඳී සිටින්නට අවස්ථාව සලස්වා දෙමින් මේ විහාරස්ථානයේ වගේම නිවෙස්වල ආසන්න විහාරස්ථානවල ධර්ම දේශනා සිද්ධ කරන්නට මේ ආකාරයෙන් වැඩ කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඉතින් අපි හුඟක් සතුටු වෙනවා මේ දේශයට පැමිණිලා අපට සති දෙකක විතර බොහොම කෙටි කාල සීමාවක් ගත කරන්නට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ දුක් දැන් දවස් 10ක් විතර ගත වෙලා ඉවරයි. විවේචික කාලයට බොහෝ ප්‍රදේශවලට ගිහිල්ලා ධර්ම දේශනා කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දායක පිළිතුරු තත්ත්වය සලසන ඒ වගේම රටතොට බලන්නට උන්වහන්සේලා දායක පිළිතුරු අනුග්‍රහ දක්වන ඒ අවස්ථාව සලසන දුන්න. ඉතින් ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ මේ දිනවල
ශ්‍රී ලංකාවට වැඩම කරලා හිටියත් උන්වහන්සේ අපට මුණ ගැහුණා, කතා බහ කරලා අපි ලංකාවේ උන්වහන්සේ දන්නා හඳුනන නායක ස්වාමීන් වහන්සේ නම. ඒ නිසායි දැන හැඳිනීම අලුත් කරගෙන ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින අනිත් ස්වාමීන් වහන්සේලා දැන හඳුනාගෙන මේ පින්වත් පිරිසට දහම් කරුණු ටිකක් පහදා දෙන්නට මේ ලැබුණු අවස්ථාව අපි අපේ ජීවිතයේ විශේෂයෙන් වටිනා අවස්ථාවක් හැටියට සතුටින් සිහිපත් කරනවා. ඒ සඳහා මඟ සලස්වලා දුන්නු ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ, දෙත්තේ හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට, ඒ වගේම නිලු නෝනා මහත්මිය ඇසුරු මහත්මයා ඇතුළු ඒ සඳහා දායකත්වයේ දරූ සැමටත්, මේ සියලු කටයුතු සංවිධානය කළ ඒ දායක සභාවේ සියලු දෙනාටත්, ඔබ හැම දෙනාටමත් නිදුක් නිරෝගී භාවය, සියලු යහපත සැලසේවා කියන ආශිර්වාදාත්මක සිතකින් ටික වේලාවක් ධර්ම දේශනා කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කළේ ධම්මපදයේ සහස්ස වග්ගයේ සඳහන් වෙන වටිනා ගාථා ධර්ම. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අපි හැම කෙනෙකුගේම ජීවිත පිළිබඳව ආපසු හැරිලා ආවර්ජන කරලා බලන්නට අපි අවධානය යොමු කරමු. තථාගතයන් වහන්සේ දේශනා කරනවා, යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්මමුත්තම ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ ධම්මමුත්තම. යම් කෙනෙක් මනුෂ්‍යාත්ම භාවයක් ලබලා අවුරුදු 100ක් වැනි දීර්ඝ කාලයක් ජීවත් වෙන්නට වාසනාව ලැබුණා නම් ඒක මොන තරම් භාග්‍යයක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක වටිනා කාරණයක්. කෙනෙකුට මිනිසෙක් හැටියට ඉපදිලා දිගු කලක් ආයු විඳිනේ කරන්න පුළුවන් නම් ඒක සසරේ කරන ලද කුසල විපාකයක්. සත්ව ඝාතනයෙන් වැළකීලා අන් අයගේ ජීවිත සුරක්ෂිත කිරීමේ කුසල විපාකයේ නිසා මිනිසුන් එබඳු දීර්ඝායු කාලයක් විඳිනේක. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී අවධාරණය කරනවා අපි මිනිස්සෙක් හැටියට ලබාගත් මේ ආත්ම භාවය තුළ ඒ සාංසාරික වශයෙන් ගෙනෙන කුසල කර්ම භුක්ති විඳින්මින් දිගු කලක් ආයු විඳිනේ කිරීම කියන එක පමණක් මේ මනුෂ්‍ය ජීවිතයේ අර්ථවත් වෙන්න ප්‍රධාන කාරණයක් වෙන්නේ නැහැ. ඒක ජීවිතයේ එක්කක්වත් පමණයි. මනුෂ්‍යෙක් හැටියට ලබාගත් ජීවිතය අර්ථවත් වෙන්නට නම් මේ ජීවිතයේ පිළිබඳව ලෝකයේ පිළිබඳව ධර්මතාවය දකිමින් ජීවත් වෙන්න. ඒ ධර්මතාවය දැකගන්නට උත්සාහ කළ යුතුයි. යම් ජීවිතයේ පිළිබඳව ලෝකයේ පිළිබඳව ධර්මයේ නොදැක වසර 100ක් ජීවත් වුණත් සැබවින් මේ මිනිස් ජීවිතය අර්ථවත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ නිගාතාවෙන් දේශනා කළා. ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ ධම්මමුත්තම. එක දවසක් හරි ජීවිතේ පිළිබඳව ලෝකයේ පිළිබඳව ධර්මයේ දකිමින් ජීවත් වෙන්නට පුළුවන් නම් ඒ ජීවිතේ මිනිස්සෙක් හැටියට අර්ථ සම්පන්න ජීවිතයක් කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. මේ කාරණේ ඇහෙනකොට පිනොතුන්ට හිතෙන්න පුළුවන්, එතකොට එහෙමනම් අපි ජීවිතය ගැන ලෝකය ගැන කිසිවක් දන්නේ නැතුවද මේ ජීවත් වෙන්නේ? ඇත්තටම අපි දන්නවා, ජීවිතය ගැනත් දන්නවා ලෝකය ගැනත් දන්නවා. හැබැයි දන්නා බව එකක්, දක්නා බව තව එකක්. අපිට හුඟක් වෙලාවට තේරෙන්නේ අපි යමක් දැනගත්තාම අපි මේ පිළිබඳව පූර්ණත්වයට ලැබුණා වගේ අදහසක් අපිට හුඟක් වෙලාවට මතුවෙනවා. නමුත් අපිට බොහෝ දේ පිළිබඳව දැනගන්නට පුළුවන්, නමුත් දැකගන්න එක ඒ තරම් පහසු දෙයක් නෙමෙයි. අපි සරල උදාහරණයක් අරගෙන බැලුවොත් හුස්ම ගන්න එක උපන් දවසේ ඉඳලා කරන දේ. අපි මේ පිළිබඳව බොහෝ දේ දන්නවා. වෛද්‍යවරයෙක් වගේ වුණොත් අපටත් වඩා දන්නවා. ඒ නිසා තව කෙනෙකුට ඒ සම්බන්ධව ඇති වෙන රෝග පීඩා පවස්ව කරන්නට වෛද්‍යවරයෙක් දක්ෂයි. නමුත් අපි ඒ තරම් දක්ෂ වෛද්‍යවරයෙකුට හරි කිව්වොත් විනාඩි 5ක් 10ක් ඒ හුස්ම දිහා බලන් ඉන්නට කියලා.
අවධානය ඒක ටිකක් අමාරු වැඩක්. බොහෝ දේ හුස්ම ගැන දන්නවා, දැනගත්තට ඒක දකින්න කියන එක ටිකක් පහසු නැහැ. ඒක හුරු පුරුදු කරපු කෙනෙකුට පහසු දෙයක් වෙන්න පුළුවන්, නොහුරු නොපුරුදු කෙනෙකුට ඒක පහසු වෙන්නේ නැහැ. අපි හිතමු සාමාන්‍ය පාසකම්ම කෙනෙකුටයි ඒ වගේ ආනාපාන සති භාවනාව කරලා පළපුරුදු නැති නමුත් වෛද්‍ය කර්මය ගැන ප්‍රවීණ වෛද්‍යවරයෙකුටයි ඔක දෙන්නටම කියන විනාඩි 10ක් විතර හුස්ම රැල්ල දිහා බලාගෙන මොකද වෙන්නේ කියන දකින්න උත්සාහ කරනවා. ඒතකොට භාවනා කරලා නැගිට්ටයින් පස්සේ අපි වෛද්‍යවරයාගෙන් අහුවොත් බොහෝ විස්තර කියයි. මේ වයිනායෙන් හුස්ම ඇතුල් වෙන්නේ, ඊට පස්සේ ෆෙනහල් වලට බෙදලා යන්නේ, ඒ ගොඩක් දේවල් කියන්නට පුළුවන්. හැබැයි උපාසකම් මගෙන් අහුවොත් එච්චර දේවල් කියන්න තේරෙන්නේ නැහැ. නිකන් යන්තම් ඔය බහය හැපෙනවා වගේ, තොලේ හැපෙනවා වගේ යන්තම් දැනුණා කියලා කියයි. එතකොට ඇත්තටම බැලුවොත් ටිකක් හරි භාවනා කළා කියන්න පුළුවන් වෙන්නේ උපාසකම විතරයි. ඒ මොකද ඉමේලෙ සිද්ධ වෙන දේ යම් පමණකට හරි තේරුම් ගන්න තියෙන දැකගෙන තියෙන උපාසකම්. වෛද්‍යවරයාට සිද්ධ වුණේ මොකද දෙන්නේ? ඉමේලෙ සිද්ධ වෙන දේ දකින්න වෙනුවට තමන් දැනගත්තු පූර්ව දැනුම චින්තනයක් හැටියට යලි යලි ආවර්ජන වෙන්නට පටන් ගන්නවා. මේක කියන්නේ වෛද්‍යවරුන්ට භාවනා කරන්න බෑ කියලා නෙමෙයි. මේ සරල උදාහරණයක් ගත්තේ දන්නා බව එකක් දක්නා බව තවත් එකක්. එතකොට අපිට හුඟක් දේ යමක් පිළිබඳව දැනගන්නට පුළුවන්, ඉගෙන ගන්නට පුළුවන්, දැක්ම ඊට වඩා ගැඹුරු දෙයක්. ඒ නිසා මේ ශාසනයේහි කෙනෙකුගේ ඥානය ඇති වෙන අවස්ථා තුනක් පිළිබඳව පැහැදිලි කරනවා. පළවෙනි එක තමයි සුතමේ ඥානය. දෙවෙනි එක චින්තාවේ ඥානය. තුන්වෙනි එක භාවනාවේ ඥානය. සොතමේ ඥානය කියලා කියන්නේ යමක් අහන දැනග. අද කාලේ හැටියට නම් පොතපත කියවලා අන්තර්ජාලයෙන් මේ ක්‍රමවලින් ඒ දැනුම ගන්නට පුළුවන්. කොහොම හරි අනිත්‍ය විසින් සොයා සපයාගත්තු යම්කිසි ඥාන සම්භාරයක් වාචිකව හරි ලිඛිතව හරි අපි වෙත ලැබෙන. ඒක තමයි සොතමේ ඥානය කියලා. අපි මීට කලින් දන්නේ නැති දෙයක් පිළිබඳව මීට කලින් අපි හිතලා අහලා නැති දෙයක් පිළිබඳව එබඳු අලුත් දැනුමක් අපට ලැබුණහම මනසේ ලොකු ප්‍රභාවක් ඇති වෙනවා ඒ සම්බන්ධ. මටත් අද තමයි මේක තේරුනේ. මම මෙච්චර කල් මේක දැනගෙන හිටියේ නැහැ. මට හොඳට මේක කල් ඇතුව අහලා තිබුණා වුණත් අද තමයි හොඳටම තේරුනේ. මේ විදිහට යම් ස්වභාවයෙන් අපේ මනසට දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඒ විදිහට අනුන් විසින් කියපු අනුන් විසින් ලියපු දේවල් අහලා කියවලා අපේ මනසට ඇති වෙන අලුත් වැටහීම අපි හඳුන්වනවා සුතමේ ඥානයයි කියලා. ඒක සාමාන්‍ය ලෝකයේ හඳුන්වනවා උගත්කමයි කියලා. එතකොට බොහෝ විෂයන් පිළිබඳව, බොහෝ භාෂාවන් පිළිබඳව කරුණු දැනගෙන ඒවා මනසේ ධාරණය කරගෙන සුදුසු අවස්ථාවේදී භාවිතා කරනවා තමන්ගේ තරුණගේ තියාපත සඳහා. ඒ දැනුමින් විශාරදාය අපි හඳුන්වනවා ගුරුවරු, ආචාර්යවරු, කථිකාචාර්යවරු, මහාචාර්යවරු ආදී විවිධ නම් වලින් අපි හඳුන්වන්නේ මේ සුතමේ ඥානයේ ප්‍රවීණත්වයට පත් වූයි. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි චින්තාමය ඥානය. ඒ කියන්නේ අර අහලා දැනුම එකතු කරලා ඒකෙන් වැඩ ගන්නවා විතරක් නෙමෙයි, මේ දෙවැනි අවස්ථාවට එනකොට එයා ගැඹුරින් ඒ පිළිබඳව කල්පනා කරලා සිතා බලන්නට උත්සාහ කරනවා. ඒ තමන් ඉගෙනගත්තු දේ මේ පැත්ත මේ පැත්ත පෙරලලා කඩලා බිඳලා එකතු කරලා එහි මූලික සිද්ධාන්ත මතු කරලා ඒවෙන් නැවුම් දේ නිර්මාණය කරලා මේ විවිධ දේ කරන්නට එයා උත්සාහ කරනවා. සිතින් ඒවා විනිවිද දකින්නට එයා යම්කිසි වැයමක් ගන්නවා. එහෙම කරනකොට විවිධ හේතු උදාහරණ දක්වමින් තමන්ගේ ජීවිතය අත්දැකීම් තුළින් ලෝකයේ අන් අය සම්බන්ධව සිදුවෙන දේවල් එක්ක සංසන්දනය කරලා බලමින් ඒ පැත්ත මේ පැත්ත පෙරලලා බලනකොට ඒ අයට මේ ඇසුම් කාරණය පිළිබඳව යම්කිසි විනිවිද යන වැටහීමක් ඇති වෙනවා. ඒ වැටහීම ඇති වුණහම සමහර වෙලාවට ඒ අයට පුළුවන් ඒ කාරණය සම්බන්ධව
අනිත්යයට ස්පර්ශ නොවුණු ඉතා ගැඹුරු සියුම් තැන් ස්පර්ශ කරන්න. ඊට පස්සේ ඒ පිළිබඳව නැවුම් සිද්ධාන්ත ඉදිරිපත් කරන්න. ඒ පිළිබඳව අලුත් න්‍යායන් ගොඩනගන්න එයට පුළුවන්කම තියෙනවා. අනාගතයේ තව වසර ගානකින් මේ විෂය මේ තත්ත්වයට පත් වෙනවා කියලා එයට සමහරට අනාවැක කියන වගේ සමහර දේවල් කියන්න පුළුවන්. අපට පුදුම හිතුණට ඒව හැම සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ කොහොමද කියලා. නමුත් ඒ තරම් ගැඹුරට එයට ඒබඳු දේ දකින්නට පුළුවන් වෙන්නේ කොහොමද නිසාද? අර සුතම ඥානයේ වශයෙන් දැනුම ගබඩා කරගෙන පවණක් ඉන්නේ නැතිව ඒවා ගැඹුරින් සිතලා කල්පනා කරලා එහි මූලික සිද්ධාන්ත අවදි කරගෙන ඒවයින් නැවතේ නිර්මාණය කරන්න උත්සාහ. මේ තත්ත්වයට තමන්ගේ මනස පමනවා ගත්තු අය එහෙම නැත්නම් මේ දෙවැනි අවස්ථාවට පැමුණු අය අපි සමාජයේ හඳුන්වනවා චින්තකයෝ, දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ, පඬිතයෝ ආදී නම් වලින් අපි හඳුන්වන්නේ මේ දෙවැනි අවස්ථාවට. ඒ කියන්නේ චින්තාමය ඥානය කියන තැනට. අර සුතමය ඥානෙන් දැනුගත්කමෙන් විතරක් නවතින්නේ නැතිව චින්තාමය ඥානයක් වශයෙන් ගැඹුරු චින්තනයක් තුළින් ඒවා විනිවිද ස්පර්ශ කරන්නට වටහා ගන්නට එය පෙළඹිලා තියෙනවා. දැන් මේ තත්ත්වයට ආවට පස්සේ කෙනෙකුට හිතෙනවා දැන් නම් හැම දෙයක්ම වැටහෙනවා. ජංගම දුරකථන වලින් වෙන්න ඕන මේ ප්‍රශ්නේ. එතකොට ඒ දෙවනි தത്വෙට, ඒ කියන්නේ චින්තාමය ඥානයට આવහම අර ගැඹුරින් දේවල් අධ්‍යයනය කරලා හඳුනාගෙන විනිවිද යන වැටහීමක් ඔබට ඇති වෙන නිසා ඒකත් එක්කලා අපිට හිතෙනවා දැන් AI නම් ඒ සම්බන්ධව ප්‍රවීණත්වයකට පත් වෙලා දැන් ආයේ තවත් දැනගන්නට දෙයක් AIට නැහැ කියලා. නමුත් පිටුතුනේ බුදුදහමේ කියවෙන හැටියට ඒ දෙවැනි අවස්ථාවට පත් වුණාට ඥානයේ පූර්ණත්වයට පත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ කොයිතරම් සියුම් දේ නිර්මාණය කරන්නට පුළුවන් විද්‍යාඥයෝ වුණා අර කසල සෝදනය කරමින් හිටපු සුනීත වගේ අය ලබපු සුවන් ඵලය, අරහත් ඵලය එයට ස්පර්ශ කරන්නට බැරි වෙන්නේ කුමක් නිසාද? ඒ කොයිතරම් විනිවිද යන වැටහීමක් තිබුණාවත් එයගේ ඥානය පූර්ණ නැති නිසා. ලෝකයේ සම්බන්ධව ඉතා සියුම් විදිහට එයට තර්ක කරන්න පුළුවන්, ඒ පිළිබඳව නොයෙකුත් දේ ගොඩනගන්නට පුළුවන්. හැබැයි ඒ පිළිබඳව ප්‍රත්‍යක්ෂ දැක්ම එයගේ මනසෙහි තව ගොඩනැගිලා නැහැ. ඒ ගොඩනැගිලා නැති නිසා තමයි ලෝකයේ පිළිබඳව AIගේ ඥානයේ පරිපූර්ණත්වයට පැමිණලා නැත්තේ. නමුත් අර උගත් පුද්ගලයින්ට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ඒක අපි පිළිගන්නට ඕන. ඒ නිසා ඊය අවස්ථාව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා සුවිශේෂ අවස්ථාවක්. නමුත් ඒ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා සුවිශේෂ වුණාය කියලා මේ බුදුදහමේ ඒ ඥානය පරිපූර්ණ ඥානයක් හැටියට ගණන් ගන්නේ නැත්තේ කුමක් නිසාද? එය දැනුමෙන් වැටහීමක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි තවමත් ඒ පැහැදිලි දැක්මක් හැටියට ප්‍රත්‍යක්ෂ වෙලා නැති නිසා. මේ බුදුදහමේ තියෙන විශේෂම කාරණේ තමයි පින්නතුනේ මෙහි පෙන්වන හැම න්‍යායක්ම, හැම සිද්ධාන්තයක්ම, හැම විද්‍යාත්මක දැනුමක්ම, විද්‍යාත්මක ඥානයක්ම ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්. ඒ නිසායි විඥා චරණ කියලා කියන්නේ. දැන් අනිත් බොහෝ දර්ශනවල ගැඹුරු කෙස්පැලෙන තර්ක, කෙස්පැලෙන න්‍යාය, කෙස්පැලෙන විද්‍යාවක් තියෙන්නට පුළුවන්. ඒ තිබුණට පළක් නැති වෙන්නේ ඇයි? ඒව චරණය තුළින් ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරන්නට බැරි නිසා. ඒ නිසා සමාජයේ සමහර කෙනෙක් ධර්මයේ පිළිබඳව වුණත් තා ගැඹුරින් දේවල් කියාගෙන එනවා. ඒ කියාගෙන ආවයි කියලා බය වෙන්නට එපා. ඇයි ඒ කොච්චර ගැඹුරු සංකල්ප ඉදිරිපත් කළත් වැඩක් නැහැ. ඒක භාවිතයට ගන්න බැරි නම්, ඒක ක්‍රියාවෙන් මතු කරන්නට බැරි නම්, ඒ මහා දැනුම් සම්භාරයෙන් ඇති තේරුමක් නැහැ. ඒ නිසා දහම කියන්නේ ගැඹුරු ඥානෙ, ගැඹුරු වැටහීම, ගැඹුරු දර්ශනය තිබුණට කමක් නැහැ. ඒ පමණටම ප්‍රායෝගික වෙන්නට ඕන.
ඒ ප්‍රායෝගිකව ගත යුතු කිසිවක්ම නැහැ කියලා අපට පැහැදිලිව පෙනෙනවා නම් ප්‍රායෝගික ජීවිතය ඉතා දුර්වල චරිත නම් මහා දාර්ශනික ඥානයෙන් ඉදිරිපත් කරයි කියලා ඒවට එච්චර තැතිගන්නට ඕනේ නැහැ. ඒවෙන් ගත යුතු යමක් තියෙනවා නම් ගත්තටත් කමක් නැහැ. හැබැයි මේ බුදුදහම තුළ ඒවයි තරම් අර්ථවත් දෙ හැටියට අගේ කෙරෙන්නේ නැහැ. පූර්ණත්වයට පත් වෙලා නැති නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැනුම එකක්, වැටහීම එකක්, හැබැයි දැක්ම කියලා කියන්නේ තවත් එකක්. එතකොට මොකක්ද දැක්ම කියලා කියන්නේ? ඒ තමයි තුන්වෙනි අවස්ථාව සුතමේ ඥානෙන්, චින්තාමේ ඥානෙන්, භාවනාමේ ඥානයට පැමිණෙන්නට. භාවනාමේ ඥානෙ කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ කකුල් දෙක නමාගෙන, කොන්ද කෙලින් තියාගෙන, අත් දෙක එකක් පිට එකක් තියාගෙන, දැස තියාගෙන කරන වැඩක් ගැනයි මතක්. එහෙමත් කරන්න පුළුවන් භාවනා. නමුත් ඒක ඉරියව්වක් විතරයි. ඒ භාවනා කරන්න වඩා සුදුසු ඉරියව්ව. හැබැයි භාවනාව කියන්නේ ඒක නෙමෙයි. භාවනාව කියන්නේ වෙන වැඩ. ඒ අපිට මතක් වෙන්නේ ඒ භාවනා කරන්න අපිට පුරුදු පුහුණු කරන ඉරියව්ව. මොකද ඒකනේ අමාරු කියලා අපිට දැනෙන්නේ. ඊට වඩා අමාරුයි සිත පුහුණු කරන එක. නම සිත පුහුණු කරන්න ඉස්සෙල්ලා මේ කයවත් එක විදිහකට තියාගන්න බෑ. අපිට ගොඩක්ම රිදුම් දෙන්නේ ඒක. ඒ නිසා අපිට භාවනා කියනකොට මතක් වෙන්නේ ඒක. නමුත් භාවනාව කියන්නේ ඒක නෙමෙයි. ඒක එක ඉරියව්වක් විතරයි. මොකද්ද එතකොට භාවනාවේ ඥානයයි කියන්නේ? අර සුතමේ ඥානය කියන්නේ ඇසු දැනුම. චින්තාමේ ඥානය කියන්නේ සිතු දැනුම. ඒ ඇසු දෙ සිතු දෙ සැබවින්ම ක්‍රියාත්මක වෙනවා. සිද්ධ වෙනකොට ඒ සිද්ධ වෙන දේ සිහියෙන් දකිමින් මනස පුහුණු කරන්න පුළුවන් නම් ඒක තමයි භාවනාවේ ඥානය කියන්නේ. අර සුදේ අර සිතුදේ ඇත්තටම සිදු වෙනකොට ඒක දිහා සිහියෙන් බලලා කොච්චර දේවල් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්ද? ඊට අනුකූලව මනස පුහුණු කරන්න පුළුවන්ද? ඒ වැඩ පිළිවෙල හඳුන්වනවා භාවනාව. නමුත් ගැටලුව තියෙන්නේ අපිට දේවල් අහනකොට තේරෙනවා. හිතනකොටත් හොඳට තේරෙනවා. සිද්ධ වෙනකොට තේරෙන්නේ නැතුව යනවා. දැන් ඇත්තටම නම් විය යුත්තේ අහනකොටත් වඩා හිතනකොටත් වඩා සිද්ධ වෙනකොටයි තේරෙන්න ඕන හරියට. මොකද එතකොටනේ සාධක ක්‍රියාත්මක වෙන්නේ. එතකොටනේ හරියට මේවා ස්පර්ශ වෙන්නේ. එතකොටනේ හරියට මේවා පෙනෙන්නේ. නමුත් අර සාධක නැති තැන කියා දෙනකොට තේරෙනවා. එයා පුටුව පුටටලා කල්පනා කරනකොට හොඳටම වැටහෙනවා. සිද්ධ වෙනකොට මොහොත් නිකන් නැත. දැන් අපි සරල උදාහරණයක් අරගෙන බලන්න. දැන් ඔන්න පන්සලට ඇවිත් අපි බණක් අහනවා. බණක් අහනකොට හාමුදුරුවෝ අපි හිතමු දුක්ඛ සත්‍ය ගැන කියනවා. දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි කරමින් දේශනා කරනවා. දුක කියන්නේ මොකද්ද? ඉපදීම දුකයි. ලෙඩවීම දුකයි. මරණයට පත්වීම දුකයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග මුසුවීම, බලාපොරොත්තු කඩවීම දුකයි. දැන් මේවා හේතු උදාහරණ ඇතුව කතා සහිතව කියලා දෙනකොට අද නම් අමුතුරෝ මුත්තටම දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි කළා. මට අද තමයි හොඳටම හිතට කාවැදුනේ මේ ජීවිතේ කොච්චර දුක් සහිතද කියලා. අනේ මට මේ ජීවිතේම මේ ධර්මය අවබෝධ කරන්න ශක්තිය ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මටත් මේ ධර්ම අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරගෙන අපි නැගිටලා යනවා. ගෙදර ගියාට පස්සෙම හදිසියෙ ලෙඩ වෙනවා. ඔන්න බලාපොරොත්තු වෙච්ච සරසම් කරගෙන හිටපු දේවල් ටිකක් වෙනස් වෙනවා. දැන් මෙහෙම එකක් දෙකක් වෙනකොට මොකද කියන්නේ? හම්තුනේ මේ දවස්වල හරියට කරදර, හරි ප්‍රශ්න. ඒ නිසා අපිට පන්සලට යන්න විදියකුත් නැහැ. බණක් අහන්න යන්න විදියකුත් නැහැ. භාවනාවක් කරන්න හරියට මේ දවස්වල අපි ධර්මයෙන් උත් ඈත් වුණා. මොකද හරියට කරදර. ලෙඩ කෙලවරක් නැහැ. ප්‍රශ්න කෙලවරක් නැහැ. දැන් මේ මොනවද ප්‍රශ්න කියන්නේ? දැන් මේ මොනවද කරදර කියන්නේ? අර පන්සලේදී අපු බණ. ලෙඩවීම දුකයි කියලා පන්සලේදී අහනකොට හොඳ බණ. ඒක හොඳ ගැඹුරු දහමක්. දුක සත්‍ය කියන්නේ පැහැදිලි කරන. ඒක මේ දහමේ තියෙන හදවත. චතුරාර්ය සත්‍ය ගැන අනේ මටත් ඒක මේ ජීවිතේම අවබෝධ වේවා කියලා හිතාගෙන ගෙදර ගියාට අවබෝධ වෙන ළඟට එනකොට ප්‍රතික්ෂේප කරනවා. එතකොට අවබෝධ කරගන්න ඇතන. එතකොට ඒක කරච්චලයක්. එතකොට ඒක ප්‍රශ්නයක්. ඒක නොවිය යුත්තක්.
ඒක බරපතල අරුබුදයක්. එහෙම තමයි අපිට පේන්නේ. ඇයි? අපිට තාමත් හිතෙන්නේ මේ ධර්ම කියන්නේ වෙනම සුපිරි දෙයක්. ජීවිතය කියන්නේ මේ දුක් ගොඩක්. මේ දුක් විඳ විඳ මේවා කර කර ඉඳලා නම් ධර්ම දකින්න බෑ. මේවෙන් ඈත් වෙලා සුපිරි තැනට යන්න ඕන. ඒතකොට මොකද්ද මේ සුපිරි දේ? පින්තුනේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කියලා දේශනා කරන්නේ ජීවිතය ගැන කතන්දරයක් තමයි. ওই ජීවිතේ සිද්ධ වෙන જાති ටිකම තමයි ධර්ම කියන්නේ. ඒ සිද්ධ වෙන දේම තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒ දුක්ඛ සත්‍ය මතුවෙන හේතු සාධකම තමයි සමුදය කියන්නේ. ඒක වටහා ගත්තොත් තමයි ඒක වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනස් කරන්න ක්‍රියාත්මක වුණොත් තමයි ඒ දුක් දුරු වෙන්නේ. අනේ එතකොටයි අර සුපිරිතනට යන්නේ. ඒ නිසා ධර්මයේ කොටස් දෙකක් තියෙනවා. පූජනීය සද්ධර්මය සහ ලෝකේ භාවිත ධර්මය. පූජනීය ධර්මය මොකද්ද? සෝවන් මාර්ග, සෝවන් ඵල, සකෘදාගාමි මාර්ග, සකෘදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරහත් මාර්ග, අරහත් ඵල, නිර්වාණ කියන මේ නවය. මේ නවයට අපි කියනවා මොනවද? නව ලෝකෝත්තර සද්ධර්ම. ඔය සෝවාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛෝ අකාලිකෝ කියලා අපි වඳින්නේ ඔය නවයට. දැන් මේ පූජනීය තත්වයට කෙනෙක් පත් වෙන්නේ කොහොමද? මේ ලෝකේ මේ ජීවිතේ පවතින ධර්මයේ තේරුම් ගත්තද? මේ ලෝකයේ තුල ජීවිතයේ තුල සිද්ධ වෙන ධර්මය මේක තේරුම් ගත්තොත් තමයි පූජනීය තැනට අපි පත් වෙන්නේ. ඉතින් මේ පූජනීය තත්ත්වය ගැන කතා කර කර වැඳ වැඳා හිටියට එතනට අපි තියන්න නම් කවදා හරි මේ ජීවිතයේ පිළිබඳව ලෝකයේ පිළිබඳව ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කරගන්න. දකින්නට. දැන් ඒක දකින්නට කියලා තමයි අපි පන්සලට ඇවිල්ලා මේ අහන්නේ. ඒ අහනකොට මේ කතන්දරේ හොඳටම තේරෙනවා. ඊට පස්සේ කල්පනා කරනකොට මේක හොඳටම වැටෙනවා. මේ පෙනෙනවා වගේ දැනෙනවා. හැබැයි සිද්ධ වෙනකොට ඒ ඔක්කොම කන පිට යනවා. දැන් අනුන්ට කියා දෙනකොට අපි බොහොම දක්ෂයි. එතකොටත් අපිට කියා දෙන්න පුළුවන්. ඕක තමයි අනිත්‍ය කියන්නේ. එහෙම තමයි දේවල් ජීවිතේ සිද්ධ වෙන්නේ. එතකොට අපි බොහොම විචක්ෂණයි ඒක. දැන් අපි හිතමු අල්ලපු ගෙදර මරණයක් සිද්ධ වුණයි කියලා. දරුවෙක් මරණයි කියලා. ඒකට අඬන්න එපා. ඉතින් අඬන මොකක් කරන්නේ? දුකයි තමයි. ඉතින් දැන් අඬලා තේරුමක් නැහැ. දැන් මැරිලා ඉවරයි. දැන් ඉතින් අපි ඉතුරු වැඩ කරමු. තමයි දැන් වේලිච්ච පොල් විතරක් නෙමෙයි ඇටි කුරුම් බැටිත් වැඩෙනවා. දැන් මේ සියල්ල පහදන්නට අපිට පුළුවන්. හැබැයි තමන්ගේ දරුවෙකුට, තමන්ගේ ගෙදර කෙනෙකුට ඒ මරණය පැමිණිච්ච ගමන් ඇටි කුරුම් බැටි වැටෙනවා කියන අපිට මතකද? සැලකින් ඔක්කොම කන පිට යනවා. ඇත්තටම මේ මොකද්ද වෙන්නේ? අහනකොට හිතනකොට වඩා ඇත්තටම දේවල් අපිට හරියට තේරෙන්නට ඕන කරන්නේ සිද්ධ වෙනකොටනේ. නමුත් ඒ අහනකොට තේරෙන තරම්වත් හිතනකොට තේරෙන තරම්වත් ඇයි මේ සිද්ධ වෙනකොට තේරෙන්නේ නැත්තේ? ඒකටත් හේතුවක් තියෙනවා. ලෝකේ දේවල් අහේතුකව සිද්ධ වෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැති වෙන්නත් හේතුවක් තියෙනවා. ඒ සිද්ධ වෙනකොට අපි අර අනේකාට සිද්ධ වෙනකොට අපි එළියේ ඉඳන් තමයි ඒ දිහා බලන්නේ. එතකොට අපිට හොත්තට ධර්මයක් එක්කලා මේක ගලපලා බලන්න. අපට සිද්ධ වෙනකොට අපි ඒක ගිලන. ඒක ගිලිච්ච ගමන් මොකුත් පේන්නේ නැහැ. දැන් දිය කඩක් මතු පිටේ ඉඳන් බලනකොට ඒක හොත්තට ඔක්කොම පැහැදිලිව පේනවනේ. ඇතුලේ තියෙන ඒවා මාළු පින නැටි ඔක්කොම පේන. අපි ඒක ගිලිච්ච ගමන් මොකුත් පේන්නේ නැතු යනවා. ඒක තමයි සබත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පටලැවිල්ල ලෙහන්න නම් ලෝකයේ හැටියට දකින්න නම් එකම එක ක්‍රමයයි තියෙන්නේ. කෙටි ක්‍රමයක් කිව්වත්, දිග ක්‍රමයක් කිව්වත්, පහසු ක්‍රමයක් කිව්වත්, ලේසි ක්‍රමයක් කිව්වත්, මොන ක්‍රමයක් කියලා කිව්වත් එක ක්‍රමයයි තියෙන්නේ. ඒ මොකද්ද? සතිපට්ඨාන සිහිය පිහිටුවගෙන. මොකද්ද සිහිය පිහිටුවනවා කියන්නේ? අර අහපු දේ, හිතපු දේ සිද්ධ වෙනකොට ඒකෙ ගිලිලා භුක්ති විඳින්න නැතුව එළියේ ඉඳලා බලන්නට පුහුණු වෙන්නේ. අර ගිලිලා භුක්ති විඳිනකොට අපට හැඟීම් මතුවෙන්නේ. ඇලීම් ගැටීම් තමයි මතුවෙන්නේ. ඒතර හැඟීම් ඇවිස්සලා හැඟීම් භුක්ති විඳිනවා විනා ඒ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අපට නිනව නැහැ. ඒක දකින්න නම් අර අනේකාගේ ප්‍රශ්නේ දිහා බැලුවා වගේ අපේ ප්‍රශ්නේ දිහා එළියේ ඉඳන් බලන්න පුළුවන්.
අපිට දැන් අවට සිද්ධ වෙන්නේ වණ ටිකක්වත් එහෙම බලුවේ අපේ සිත පිළිබඳ අපේ කය පිළිබඳ අපේ වේදනාවන් සම්බන්ධ එහෙම සිද්ධ වෙනකොට අපිට නොදැනුවත්වම අපි ඒක ගිලිනවා ගිලිච්චකව අපිට සියල්ලක්ම එහෙම නැතුනවා දැන් මේ තත්වයට එකම විසඳුම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතිපට්ඨානය සතිය කියලා කියන්නේ මොකද්ද එක එක් භාවනාචාර්යවරු විවිධ ආකාරයෙන් ඒක අර්ථකථනය කරන්න පුළුවන් සරලවම තේරුම් ගන්නවා නම් යමක් සිදු වෙනකොට ඒකේ ගිලිලයේ අරමුණෙහි ගිලිලා භුක්ති විඳින්න නැතුව අපිට එළියේ ඉඳන් බලන්නා වගේ පූර්ණ අවධානයෙන් ඒ දිහා බලන්නට පුළුවන් නම් එතකොටයි අපිට යමක් හරියට වැටහෙන්නේ මේක සාමාන්‍ය ජනමහරේ කියවෙනවා පෙරහැරේ යන මනුස්සයට පෙරහැර බලන්න බෑ කාටද පෙරහැර බලන්න පුළුවන් එළියේ ඉන්න මනුස්සයට එළියෙන් බලන් හිටියොත් තමයි නටන හැටි හරි නටවෙන හැටි හරි වැටෙන හැටි හරි බොරු කරන හැටි හරි ඔක්කොම තමනුත් මේ මැදට පැනලා දඟලන්න ගත්තන් පස්සේ අර මොකුත් පේන්නේ නැහැ තමාගේ දඟලින්න ගැට විතරයි අවධානය තියෙන්නේ එතකොට තේරුම් ගන්න ඒ නිසා යමක් හරියට දකින්න තුන ඒක ගිලෙන්නේ නැතිව ඒක කොටස් කරුවෙක් වෙන්නේ නැතුව එළියෙන් බලන්නට පුහුණු වෙන්න ඕනේ මුලදී මුලදී මේක අපහසුයි වගේ පෙනුනට ඇත්තටම අපි පුරුදු කළොත් මේක ක්‍රීඩාවක් වගේ අපිට කරගෙන යන්න පුළුවන් පවත්වගෙන යන්න එතනම ආස්වාදජනක දෙයක් බවට පත් වෙනවා කලක් මේක පුරුදු කරනකොට නමුත් මුලදී අපිට හිතෙන්නේ අනිත් ඒවා තේරෙනවා මට සිද්ධ වෙනකොට එහෙම තේරෙන්නේ නැහැනේ කියලා අපිට එක්තරා කලකිරීමක් දුකක් වේදනාවක් හිනවානේ අපට ඇති වෙනවා නමුත් උත්සාහ කළොත් බැරි නැහැ නමුත් දෛනික ජීවිතේ සාමාන්‍ය ලෝකේ ගත්තන් පස්සේ ගිහි පැවිදි අපි කවුරුත් ඉන්නේ ඔය මුලින් පැහැදිලි කරපු තැන හිතනකොට තේරෙනවා කියනකොට තේරෙනවා අහනකොටත් තේරෙනවා ලියනකොට කියනකොට අපි බොහොම දක්ෂයි ඒගෙන නමුත් සිද්ධ වෙනකොට වටහා ගන්නට බැරි වුණොත් අර සියල්ලෙන් ඇති තේරුමක් නැහැ හරියට අපි වේදකමක් දන්නෝ බෙහෙතුත් දන්නෝ බෙහෙතුත් තියෙනවා ලෙඩේ හැදිච්ච වෙලාවට බෙහෙත නැත්තම් හරි එකකින්වත් වැඩක් නැහැ එකකින්වත් වැඩක් නැහැ ඒ නිසා ඒ ගැටලුව මතුවෙන තැනදී මේ කාරණේ දකින්නට අපේ මනස පුරුදු කරගන්නවා දැන් මම පහුගිය දවසක ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම නීතිඥ එතුමාට නඩුවක් කවුරු හරි බාර දුන්නොත් අනිවාර්යෙන් දිනන කොහොම හරි දිනන හොඳින් හරි නරකින් හරි කොහොම දිනනවද මම කොහොම හරි බාර ගන්න හැම නඩුවක්ම දිනන දැන් එතුමාට පොඩි ගැටලුවක් මතුවෙලා ඒක පොඩි ප්‍රශ්නයකුත් නෙමෙයි වෙන කෙනෙකුගේ ප්‍රශ්නයකුත් නෙමෙයි තමන්ම නිකන් හිතලා හදාගත්තු පොඩි කාරණයක් දැන් නිින්ද යන්නේ නැහැ කෑම කන්නත් බැ පස්සේ අපිට කතා කළා පස්සේ අපි එන්න කියලා ටිකක් කතා කළා ඊට පස්සේ ටිකක් මනස සමබර කරගෙන ගියා. ඉන්න සතියක් විතර ගිහිල්ලා ආපහු කතා කරලා කියනවා හාමුදුරනේ ආයෙත් ප්‍රශ්නේ බරපතලයි දැන් ආයෙත් නිදා. පස්සේ මම ආයෙත් කියලා මං ඇහුවනේ ඔබතුමගේ අනුන්ගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? නැහැ එන කෙනෙකුගේ නඩුවක් අරගත්තු මේ මනුස්සයා මෙතනදි හිතුවේ මෙහෙමයි කිව්වේ මෙහෙමයි කළේ මෙහෙමයි ඒක කිව්වේ මෙහෙමයි තලයි. දැන් මේ ඔක්කොම කියන්න පුළුවන්. දැන් තමන්ට දිත්ත වෙන දේ තේරුම් ගන්න බෑ. එතකොට එතුමා කියනවා ඒක තමයි හම්පෙන්නේ මට හිතා ගන්න බැරි අනුන්ගේ ප්‍රශ්න එච්චර හොඳ තේරෙන්නට මගේ ප්‍රශ්න හිතුඳ ගන්න බෑ. දැන් ඔය தත්ත්වෙට අපි ඇද වැටෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. අර දේව සිත් වෙනකොට අපි ඒකේ ගිලිලා අරමුණ භුක්ති විඳිනවා. එතකොට අපිට ඒක පේන්නේ හැඟීම් මතුවෙනවා ඒ හැඟීම් වලට වහට. ඉතින් අපි හැඟීම් නැසලා නැහැනේ. ඉහි පැවිදි අපි කවුරුත් අනාගාමී වෙනකම් අපිට හැඟීම් තියෙනවා. කාමරාගය සහ පටිඝය කියන කෙලෙස් දෙක අනාගාමී වෙනකම් තියෙනවා. කාමරාගය තියෙන තාක්කල් ඇලීම තියෙනවා. පටිඝය තියෙන තාක්කල් ගැටීම තියෙනවා. එතකොට ඇලීම් ගැටීම් රුචි අරුචිකම් අනාගාමී වෙනකම් තියෙනවා. එතකොට හැඟීම් නැති වෙන්නේ නැහැ. නමුත් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අර අරමුණු එක මුසු වෙනකොට සුපුරුදු විදිහට හැඟීම් අවදි වෙනවා. නමුත් ඒ අවදි වෙන හැඟීමට වහල් වෙනවද? එහෙම නැත්තම් ඒක යටපත් කරලා කාරණේ දකින්නට සිහිය පවත්වා ගන්න.
දැන් මේවා කොච්චර කිව්වත් හරියට අපට ස්පර්ශ වෙන්නේ ඒවා සිද්ධ වෙනකොට විනා. දැන් මට මතකයි අපේ පන්සලේ වැඩ හිටිය කල්යාණ ධම්ම කියලා ලොකු හාමුදුරුවම රේණුකානේ නායක හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරුවෝ. නායක හාමුදුරුවන්ට කලින්ම මහන්සිය අපවත් වුණා. උන්වහන්සේ හොඳට නිරෝගීව හිටියා. හැබැයි හෘද රෝගයක් තිබුණා. දවසක් රාත්‍රියේ හොඳට කතා බහ කරලා hina වෙලා ගිහින් නිදාගත්තා. උදේවනුත් දොරකඩ මලකඳ. දැන් ගිහිල්ලා මලකඳ උස්සනකොට තාම ඇඟේ රස්නේ තියෙනවා. පපුව ගොර ගොර ගන්න. මම කිව්වා ලොකහරු අපවත් වෙලා නැහැ. අපි ඉක්මන ස්පිරිතාලට අරයියා. එතකොට වෙද මහත්තයා කියනවා නාඩියක් ලබලා කිව්වා ගිහිල්ලා වැඩක් නැහැ. දැන් විනාඩි 15කට ඉස්සෙල්ලා පඩ ගිහින්. දැන් ඒ වෙනකොට මම පැවිදි වෙලා මම පැවිදි වුණේ අවුරුදු 14 දී. ඒ වෙනකොට මට අවුරුදු 23ක් හෝ 24ක් විතර ඇත. එතකොට පැවිදි වෙලා අවුරුදු 10ක් විතරයි. ඔය අවුරුදු 10ම මම මල ගෙවල් වල ගිහින් තියෙනවා. මරණය ගැන බණ කියලා තියෙනවා. එතකොට මරණය නිසා දුක ඇති වෙච්ච මිනිසුන්ගේ හිත සනසලා තියෙනවා. පාර්ශකූල පොළවල් වලට ගිහින් තියෙනවා. මලමිනි දැකලා තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. හැබැයි දැන් මේ සිද්ධිය සිද්ධ වෙච්ච දවසේ මගේ මනසට මොකක්ද අමුතුම කම්පනයක් දැනෙන්නේ. අපි කියන්නේ නිකන් අර කරකෝලත් හරිය වගේ කියන. ඒ වගේ නිකන් මොකක්ද හිතාගන්න බැරි ප්‍රශ්නයක් මගේ මනසේ තියෙනවා. මම එදා සෑහෙන වෙලාවක් ලොකහාමුදුරුවන්ගේ මිනිය තැම්පත් කරලා තියෙන මිනි පෙට්ටිය ළඟට වෙලා වාඩි වෙලා මම කල්පනා කළේ මේ මොකද්ද සිද්ධ වෙන්නේ මගේ මනසට. දැන් මරණය ගැන මම දන්නේ නැති එකක් නෙමෙයි මේ. මමත් මැරෙන බව දන්නවා, ලොකහාමුදුරුවත් මැරෙන්න පුළුවන් කියලා දන්නවා. නමුත් මේ මොකද්ද මනසට සිද්ධ වෙන්නේ? පිළිතුරේ අපි හුඟක් වෙලාවට භාවනාව කියලා ලෝකෙ සිද්ධ වෙන දේවල් වල අනිත්‍ය බවයි, දුක් බවයි, අනාත්ම බවයි බෙද බෙදා බලනවා. හැබැයි ඒකත් එක්ක මනසට මොකද වෙන්නේ කියලා අපි සාමාන්‍ය වෙලාවට එච්චර හොයලා බලන්නේ නැහැ. එහෙම හොයුවේ බැලුවේ නැත්තම් ලෝකෙ වෙන දේවල් ගැන අපි කොච්චර විචක්ෂණ වුණත් ඒකත් එක්ක මගේ මනසට මොකද වෙන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. එදා මම හුඟක් වෙලා කල්පනා කළා ඇත්තටම මේ මනස විසින් ඇයිද මේක මේ තරම් ප්‍රතික්ෂේප කරන්නේ? ඇයිද මේ 아무තු කම්පනයක් දැනෙන්නේ? මේ නොදන්නා දෙයක්ද සිද්ධ වෙන්නේ? නමුත් ඒක පිළිගන්න කැමති නැහැ. එහෙම කල්පනා කරනකොට තමයි අපටත් වැටහුනේ ඇත්තටම අපි හඳන්නේ දුක් වෙන්නේ කෙනෙක් ඇරෙච්ච නිසා නෙවෙයි කියන එක. අපිට එකවරක් බැලු බැලුවත් නම් හිතෙන්නේ අනේ මැරිච්ච නිසා නෙවෙයි හඳන්නේ. එහෙම තමයි තේරෙන්නේ. මැරිච්ච නිසා හඳනවා නම් සමහරු මරුණන් පස්සේ රතිඤ්ඤාපත්තු කරන තුන් මාස කඳුර කිරිපත්තු යාගෙන කන්න. ඒක කොහොමද? කෙනෙකුගේ මරණය දුකක් නะ. එතකොට එහෙනම් අපිට පේනවා සමහරුන්ගේ මරණය සතුට, සමහරුන්ගේ මරණය විතරයි දුක. ඒක කොහොමද? එහෙනම් මරණේ ප්‍රශ්නයක් වෙන්න බෑ. එතකොට යම් මිනිසෙක් මැරෙනවා නම් හොඳයි කියලා බලාගෙන හිටියොත් ඒ මිනිස්යා මැරෙන එක අපිට සතුටක්. යම් කෙනෙක් ජීවත්වන්නේ කොහොඳයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ මොනිසයාගේ මරණය අපට දුක. එහෙනම් මරණය ගැටලුවක් නෙමෙයි. ඒ පිළිබඳව අපේ සංකල්පය, ඒ පිළිබඳව අපේ චින්තනය. එතකොට ප්‍රියමනාපව හිටියන් පස්සේ ඒ පුද්ගලයා මැරෙනවට අපි කැමති නෑ, ජීවත් වෙනවා නම් තමයි කැමති. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා පීහි විප්‍රයෝග දුක්. ඒ ප්‍රියාගේ වෙන්වීමෙන් කටුක බවක් දැනෙනවා. හැබැයි දැනෙන දෙයට වහල් වෙනවද? ඉහි පවතින ධර්මතාව වටහා ගන්නවා. වටහා ගන්න නම් අර අනිකෙකුගේ සිදුවීමක් දිහා බලන්න වගේ අපිට එළියට ඇවිල්ලා සිහි බුද්ධියේ දිහා බලන්නට පුළුවන්. එහෙම කල්පනා කරනකොට තමයි මට මතක් වුනේ පුංචිම කාලේ මගේ ජීවිතේ මම එහෙම දෙයක් කරලා තියෙනවා. මට එතකොට වයස අවුරුදු 3ක් විතරයි. අපේ ගමේ හිටියා ඥාතිත්වයෙන් අපිට කිරියම්මා වෙන්න. කිරියම්මා කියලා කිව්වට වැඩි වයසක් නෑ, අවුරුදු 30ක් 35ක් ඇති. ඒ ඇයිට දරුවෝ හිටියේ නැහැ. අපේ පවුලේ අපි 9 දෙනෙක්, මම බාලම. ඒ නිසා මාව තමයි එක්කන් ගිහිල්ලා උරතල් කරන්නේ, කැමති කණ්ඩ කැමති ಜಾති අරන් දෙන්නේ, ඇඳුම් අරන් දෙන්නේ. ඉතින් ඒ නිසා මගේ මනසෙත් ඒ අය කෙරෙහි ලොකු බැඳීමක් තිබුණා. අවුරුදු 30 35 වගේ කාලෙදී ඒ කාන්තාව පිය ගියා. පිළිකාවක් හැදුවා. ඉතාම සත්පුරුෂ කාන්තාව. ගමේ ගා දෙනයි මල ගෙදර ගියා. අපේ ගෙදර අයත් ගියා. සියලු දෙනාම ගුණ කිය කියා අඬනවා.
දැන් ඇත්තටම මට දුකයි දැන්. දැන් මමත් අර මිනි පෙට්ටිය ළඟට වෙලා පිටියට එතන කොහොමද දැන් අඬන. ටිකක් වෙලා අඬනවා ඉන්නකොට මට හිතුණා මට අඬන්න නැතුව ඉන්න බැරිද කියලා. මම අඬන එක නැවැත්තුවා. එතකොට මට තේරුණා අඬන්න නැතුවත් ඉන්න පුළුවන් ඕනනම්. ඊට පස්සේ මට කල්පනා වුණා මට ඕන නම් hina වෙන්න බැරිද කියලා. නමුත් මම පිටිය පැත්තට හැරිලා අත් දෙකේ මූණ වහගෙන hina වෙලා බැලුවා. ඕන නම් hina වෙන්න පුළුවන්. ඊට පස්සේ මම ආපෞදිකට අඬන්න පටන් ගත්තා. ඒතා මම ඒක මොකට කළාද දන්නේ නැහැ. හැබැයි මට අද හිතෙනවා අපිට ඕන නම් අදත් එහෙම කරන්න පුළුවන්. ඕන නම් යමක් ගැන අඬන්න පුළුවන්. ඕන නම් ඒ කාරණේ ගැන hina වෙන්න පුළුවන්. ඕන නම් නිහඬ වෙන්න පුළුවන්. ඕන නම් එහි පවතින ධර්මතාවය දකින්න පුළුවන්. ඒව සිද්ධ වෙන්නේ ලෝකෙ සිද්ධ වෙන දේවල් මත නෙවෙයි පිටුනේ අපි ඒ කාරණේ දිහා දකින සිතන ආකාරයත් එක්ක. එතකොට ඒ දකින සිතන ආකාරය ලෝකෙ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි ඒක අපි ගොඩනගා ගන්න දෙයක්. මේ අපේ මනසෙහි සිතුවිලි තියෙන දෙපැත්තකට යහපත් අයහපත්. එකම කාරණේ සම්බන්ධව ඕනනම් මුලාව ඇති වෙන හැටියට හිතන්න පුළුවන් ඕනනම් ප්‍රඥාවාදී වෙන හැටියට හිතන්න පුළුවන් එකම කාරණේ සම්බන්ධ. ඕනනම් එකම සිද්ධිය සම්බන්ධව කෝපය ඇති කර ගන්න පුළුවන් ඕනනම් සතුට ඇති කර ගන්න පුළුවන් එකම කාරණේ. මේ විදිහට පින්නතුනේ අපට එකම සිද්ධියක් ගත්තත් ඒ කාරණේ ගැන අපිට දෙපැත්තටම ඕනනම් කල්පනා කරන්න සිතන්න දකින්න පුළුවන් අපි ගොඩනගා ගන්න ආකල්පයක්. කෙනෙක් කරන වරදක් පිළිබඳව අපට ඕන නම් hina වෙන්න පුළුවන්, අපට ඕන නම් කුපිත වෙන්න පුළුවන්, අපට ඕන නම් අනුකම්පා කරන්න පුළුවන්, අපට ඕන නම් කාරුණික වෙන්න පුළුවන්. කීයක් ජාති කරන්න පුළුවන්ද? එක එක දෙයක් දිහා බලන එක සිද්ධියක්. එතකොට මේව අපට දැනෙන්න පටන් ගන්නෙ ඇත්තටම අර දේවල් සිද්ධ වෙනකොට අපේ මනස දිහා බලන්න පුළුවන්. ඉනිස අපි ටික ටික පුහුණු වෙන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. අපි කොච්චර දේවල් දැනගෙන තිබුණත් ඒක තරම්ම වැදගත් වෙන්නේ නැහැ. ඒවා සිද්ධ වෙනකොට අපිට සිහිනුවණින් දකින්න බැරිද? දැන් ওই පහුගිය කාලේ ලංකාවේ හිටපු තරුණ ස්වාමීන් වහන්සේ නමක් සිවුරැල්ලා ගියා. උන්වහන්සේ සිවුරැල්ලා නිකන් නෙමෙයි ගැණු ළමයෙක් එක්කලා විවාහ වෙලාම ගියා. හැබැයි ඉන්න කාලේ තාම හොඳට බල කිව්වා අභිධර්මයේ ගැන ගැඹුරින් ධර්ම කරු පැහැදිලි. දැන් මේ හාමුදුරුව සිවුරැල්ලා ගියාට පස්සේ නේ එක එක්කෙනා දුරකථනයෙන් කතා කරලා අපෙන් අහනවා අවල හාමුදුරුව සිවුරැල්ලා කියන්නේ ඇත්තද? අනේ මකෝ මටත් ආරංචි වෙච්ච හැටියට එහෙම තමයි සිවුරැල්ලා ගිහිල්ලා. විවාහත් වෙලා කියන්නේ ඇත්තද? ඔව් විවාහත් වෙලා කියලා තමයි අර. එතකොට හාමුදුරනේ අපි කොහොමද මේ ධර්මයේ පිළිගන්නේ? අපි කවුරු ගැනද විශ්වාසය තියන්නේ? දැන් මෙහෙම යනකොට අපි මොකක් ගැනද විශ්වාසය තියන්නේ? අපි කොහොමද ධර්මය ගැන විශ්වාස කරන්නේ? මේ තරම් හොඳට බණ කියපු දැන් උන්වහන්සේ සිවුරැල්ලා යන ඉස්සරින් දවසේ පිළිකුල් භාවනාව ගැන තමයි ධර්ම දේශනාව කරලා තියෙන්නේ. අසල භාවනාව. ඉතින් මෙහෙම වෙනකොට අපි අපිට මොකද්ද පිහිට? අපි කොහොමද මේ ධර්මය ගැන පිළිගන්නේ? ඉතින් මම කිව්වා මට නම් ඒකමයි මේ ධර්මය ගැන පහදින්න තියෙන කාරණේ. ඒ හාමුදුරුවෝ එහෙම කියන්නේ. ඒත් මං හිතන්නේ පැහැදිලි කරලා දුන්නා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ධම්මෝ හැමේ රක්කති ධම්මචාරි. ධර්මෙහි හැසිරෙන කෙනයි ධර්මෙන් රැකෙන්නේ. බණ කියන කෙනා රැකෙනවා කියලා නෑනේ කොහෙද? කොහෙවත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා නෑ බණ කියන කෙනා ධර්මෙන් රැකෙනවා. එහෙම බුද්ධ දේශනාවක් නෑ. සිවුරු දරාගෙන ඉන්න කෙනා ධර්මෙන් රැකෙනවා. එහෙම නෑ. කෙස් කපලා ඉන්න අය ධර්මයෙන් රැකෙනවා. එහෙම මොකුත් දේශනාවක් නැහැ. ඔළුවේ කෙස් තියනවද නැද්ද? කලිසමද ඇඳලා ඉන්නේ සිවුරද? පන්සලේද ඉන්නේ ගෙදරද? බණ කියනවද නැද්ද? ඒව මේ ධර්මයෙන් රැකෙන්නට කාරණා නෙමෙයි වෙනවා. යම් කාරණයක් පැමිණෙනකොට ඒ කාරණය දකිමින් එහිදී මනස පුහුණු කරන්න පුළුවන් නම් එතනදි රැකෙනවා. හැබැයි ගිය අවුරුද්දේ පුහුණු කරපු එකෙන් අද රැකෙන්නේ නැහැ.
උන්වහන්සේ ඊට ඉස්සෙල්ලා බොහෝ අවස්ථාවල දැන් සමහරට ඉස්සරියෙන් දවසේ පිළිකුල් භාවනාව ගැන කියනකොටත් උන්වහන්සේගේ මනස හොඳට රැකගෙන තියෙන්න ඇති. නමුත් පහවද අවශ්‍ය මොහොත රැකගන්න බැරි වුණා. ඉතින් බැරි වුණා නම් බැරි වුණා තමයි. අපි මොකක් කරන්නද? ආ පෙරේද රැකපු සීලෙන් අද රැකෙන්නේ නැහැ. ඊයේ පන්සල් රැක්කා කියලා අද අපට කවුරු හරි හානියක් කරන්න එනකොට ඒතරත්ත නසන්නට අපේ ඉදිරිපත් වෙනවා නම් ආ මම මෙච්චර දවසක් පන්සල් රැක්කා කියලා හරියන්නේ නැති දැන් පන්සල් කඩනවා නම් ඒකෙන් විනාශ වෙනවා. මම මෙච්චර කල් බොරු කිව්වේ නෑ අද විතරමයි ඔය බොරුවක් කිව්වේ කියපු ගමන්ම අහුරන් ඉති කරන්න ඉත මෙච්චර කල් සත්‍යවාදී වීම හරියන්නේ නැති අද බොරුව කිව්වා නම් අද ඒකෙන් විනාශ වෙනවා. ඒ නිසා පිටුතුනි අපි තේරුම් ගන්න ඕනේ මේ පරණ රැකුවෙන් අදට අපි රැකෙන්නේ ඒ මොහොතේ පැමිණෙන කාරණේ දකිනින් අපිට පුහුණු කරන්න පුළුවන් නම් ඒකත් එක්ක යෙදෙන්න පුළුවන් නම් එහි හැසිරෙන්න පුළුවන් නම් ඒ පුද්ගලයා විතරමයි රැකෙන්නේ. ගිය අවුරුද්දේ බිහි බෙහෙත් වලින් අද හැදෙන රෝගයෙන් අපි රැකෙන්නේ නැහැ. ඒ ලෙඩ හැදෙන හැම මොහොතකම අපිට බෙහෙත් බොන්න වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ ඖෂධයක් හා සමානයි. එතකොට රෝග මතු නොවීම පවත්ව ගන්න පුළුවන් නම් තමයි හොඳ. නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැනේ. රෝග මතු වෙනවා. මතු වුණහමවත් අඩුතරමින්. රෝගේ මොකද්ද? මෙහෙමයි රෝගේ මතු වුනේ. හේතුව මොකද්ද? ඒක වෙනස් කරන්නේ මෙහෙමයි. ඒකට කරන්න ඕන මේකයි. අන්න ඒ ටික හරියට තේරුම් කරගෙන පුහුණු කරන්න. එතකොට ඊයලි රෝග වැළඳෙන්න තුව රැකෙන්නට පුළුවන්. එතකොට මේක තමයි චතුරාර්ය සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ගැටලුව මොකද්ද? හේතුව මොකද්ද? කොහොමද ඒක වෙනස් කරන්නේ? මොකක්ද ඒකට කරන්නේ? ඉතින් ඒ නිසා පින්නතුනේ මේ ධර්මයේ ප්‍රගුණ කරද්දී ඒක ගිහියන්ටයි පැවිද්දන්ටයි කියලා කාටවත් 아무තු සමාවක් නැහැ. 아무තු ගැළවීමක් නැහැ. අනේ මම ඒක දැනගෙන හිටියේ නැහැ. මට කවුරුවක් කිව්වේ නැහැ. මම නම් බෞද්ධයෙක් නෙමෙයි. මම වැඩි බණ අහලා තිබුණෙත් නැහැ. ඒ කතන්දර මොකුත් හරියන්නේ නැහැ. අදාළ හේතුව තියනවා නම් ඒකට අදාළ ඵලය. ඒ හොඳද නරකද කතා මොකුත් නැහැ ඉතින්. ඒ හේතුව නම් ඒකට ඵලය. ඒකද හොඳට අහගෙන තමයි ඉඳගන්න ඕනේ. ඒ නිසා මේ ලෝක ධර්මයේ කියන එක පිළිතුරේ කාටත් පොදු විසු ධර්මතාවය. හේතු ප්‍රත්‍යයෙන් දේවල් හට ගන්න අසුභයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට සුතමේ ඥානයේ වශයෙන් බොහෝ ගැඹුරු වැටහීමක් තියෙන්න පුළුවන්, දැනුමක් තියෙන්න පුළුවන්. චින්තාමේ වශයෙන් අපි තා සූක්ෂම විදිහට ඒව පිළිබඳව සියුම් විදිහට හිතලා වටහාගෙන තියෙන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම ඒව සිද්ධ වෙනකොට සිත පිළිබඳව, කය පිළිබඳව, ලෝකයේ පිළිබඳව මේවා සිදු වෙනකොට අපිට පුහුණු කරන්න බැරි නම් අපි එතන පරාජිත වෙනවා. ඒ නිසා එතනමයි අපිට ධර්මයේ පුහුණු කරන්න තියෙන තැන. එතනමයි අපේ දුර්වලකම අපිට දකින්නට තියෙන තැන. මට මතකයි මීට අවුරුදු කීපයකට ඉහතදී ධර්ම දේශනාවකට යන සිප්පල් විහාරස්ථානයක මම ඊට කලින් ඒ පන්සලට බණ කියන්න ගිහිල්ලා තිබුණේ. සාමාන්‍යයෙන් බණකට යනකොට විනාඩි 5කටවත් කලින් අපි යන්න උත්සාහ කරන්නේ මොකද නැත්තම් මිනිස්සු ඇවිදින් බලාගෙන ඉන්නවා පැය ගණන් සමහර හාමුදුරුවෝ එනකන් කියලා. ඉතින් සද්දාව තියන අය නම් අනේ හාමුදුරන්ගේ වාහනේ කැඩලත් දන්නේ නැහැ මොකක් වෙලාද දන්නේ නැහැ කිය කියා දුකෙන් ඉන්නවා. සමහර මිනිස්සු බැනගනා ඉන්නවා අපි මේ වැඩත් පාළු කරගෙන මෙතන ඇවිල්ලා ඉන්නවා හාමුදුරන්ට බැන වෙලාවට කොහොම කිගේ බැනගනා නිකන් පව සිද්ධ කරගන්න පිළිසත් අනන්තවත් ඉන්නවා. ඉතින් කොයි කම්මත් ඉතින් බණ කියන අපි ආදර්ශවත් පන්න වෙන්න ඕනේ. ඒ නිසා විනාඩි 5කටවත් කලින් කොහොම හරි බණ කියන තැනට යන්න තමයි හැමදාම උත්සාහ කරන්නේ. දැන් මේ පන්සලට කලින් ගිහින් තිබුණ නැති නිසා පාරවල් අහහා ගියා. අන්තිමට පාර වැරදුනා. විනාඩි 10ක් විතර පරක් වුණා පන්සලට යනකොට. එතකොට කොහොම ගියා වුණත් පන්සලට ගිහිල්ලා වාහනේ දැස්ස ගමන් අපි කරන්නේ සංඝාවාසයට ගිහිල්ලා වැඩිහිටි හාමුදුරු නමක් ඉන්නවා නම් වන්දනා කරනවා. තරුණ බාල හාමුදුරු නමක් ඉන්නවා නම් කතා බහ කරලා තමයි ධර්මාසනට යන්නේ. ඒ අපේ චාරිත්‍ර. දැන් මේ පන්සලට ගිහිල්ලා වාහනේ බහිනකොට මොන්න දායක මහත්තයෙක් මුතු කුඩේ උස්සගෙන දුවගෙන ආවා වාහනේ ළඟට. මම ගිහ මහත්තයා අපි පොඩ්ඩක් ආවාසයට ගිහිල්ලා ලොකු හාමුදුරන්ට කතා කරලා. නෑ නෑ දැන් පරක් වෙලා තියෙන හාමුදුරනේ කෙලිම ධර්මාසනයට යන්න කිව්වා ලොකු හාමුදුරුවෝ එතනට එන්නම් කිව්වා. දැන් ඊට පස්සේ මට කියන්න දෙයක් නෑ නේ මම ඉතින් එහෙම ධර්මාසනයට ගියා. ගිහිල්ලා වාඩි වුණාට පස්සේ න ලොකු හාමුදුරුවෝ වැඩියා. වැඩිලා දැන් මයික් එක අරගෙන පිළිගැනීම කරා. දැන් කියන මොකවත් නැහැ නේ බණ කියන්න දාලා තියෙන බෆල් කීපයක්.
ඊට වඩා දෙතුන් ගුණයක් සද්දෙන් ස්පීකරෙකින් පිරිතක් දාලා ද පිරිත සද්දය යට කරගෙන මේ බෆල් එකෙන් කොහොමවත් කතා කරන්න බෑ. දැන් බෆල් එකේ කියන්නේ කොහොමවත් ඇහෙන්නේ අර ස්පීකරෙන් ඇහෙන පිරිතක් දෙක. දැන් මං කල්පනා කළා හාමුදුරුවෝ හදිස්සියට එන වඩින්න ඇති පිරිත නවත්තන්න බැරි වෙන්නේ. දැන් ගිහිල්ලා නවත්තයිනේ කියලා මම හිතන දැන් හාමුදුරුවෝ පිළිගැනීමේ කතා කරලා මයික් එක මට දීලා වැඩි. දැන් මං පන්සල් දෙනවා මොකුත් ඇහෙන්නේ නැහැ දැන්. පන්සල් දීලා ඉවර වෙනකම් බැලුවා පිරිත නවත්තන පාටක් නැහැ. ඒක දිගටම යනවා. දැන් මං කල්පනා කළා මේ මොකද්ද මේ වෙන්නේ? පිරිත කොයි බණ කොයි දෙකක් එකපාර කරන්න බැහැ. එහෙනම් සමහර විට දැන් මේ ධායකයෝ එකතු වෙලා බණට ආරාධනා කළාට හාමුදුරුවන්ගෙන් අවසර ගත්තේ නැද්ද දන්නේ? හාමුදුරුව තරහටත් දන්නේ නැහැ පිරිත දාලා තියෙන කියලා මට කල්පනා. එතකොටම දැන් ධායක මහත්තයෙකුට මම කතා කරලා කිව්වා මහත්තයෝ පොඩ්ඩක් හාමුදුරුවන්ට ගිහිල්ලා කියන්න මේ පිරිත නවත්තන්න කියලා මේකත් එක්කම මේ මොකුත් බණ ඇහෙන්නේ නැහැ. ධායක මහත්තයා ගිහිල්ලා ටිකකින් එද්දී හාමුදුරුවනේ ඒක නවත්තන්න බැරිලු කියලා කිව්වා. දැන් ඊට පස්සේ මට කල්පනා වුණා කත් එකටම අමනාපිට තමයි දැන් මේ වැඩේ කරන්නේ. එතකොට මට මතක් වුණා පන්සල් ගෙට යන්න හදනකොටම ධායක මහත්තයා යන්න නොදී මෙහාට එක්කම නම. එහෙනම් එකත් එකට මෙහෙම කරන්න ඇත්තේ පන්සල් ගෙට ගිහිල්ලා හාමුදුරුවොත් එක කතා කළොත් ප්‍රශ්නේ දුරදිගේයි කියලා වෙන්න ඇති. එහෙනම් ධායකින්ගේ හිතුවක් අරගමට බණ ලෑස්ති කරන්න ඇති. හාමුදුරුවන්ගෙන් අවසර ගන්න නැතුව ඇති. දැන් මේ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා තමයි මාව පිටමගින්ම ධර්මාසනයට වැඩම කෙරෙන්නේ. දැන් මගේ මනසේ එන සැකය තහවුරු වෙන්න එකෙන් කාරණා එකතු වෙනවා. ඊට පස්සේ මම කොයිකටත් කියලා දේවතා ආරාධනාවක් කරලා ආයේ පොඩි හාමුදුරු නමක් ධර්මශාලාවේ පිටපැත්ත යනවා දැකලා පොඩි හාමුදුරන්ටත් මම කතා කළා. කතා කළා මම කිව්වා නේ හාමුදුරනේ මේ බණ කියනවා මොකක්ද ඇහෙන්නේ. ඒ නිසා මේ පිරිත නවත්තන්න බැරි නම් මේක පොඩ්ඩක් අඩු කරන්න කියන්න. මේ වහකර චාරිත්‍රයද දන්නේ නැහැ හැමදාම පිරිත් දාලා තියන්නේ. ඒ නිසා පිරිත් නවත්තන්න බැරි නම් පොඩ්ඩක් අඩු කරන්න. පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා ගත්තා හාමුදුරනේ ඒක අඩු කරන්න බෑ මේක වැඩි කරන්නම් කියලා ස්පීකරේ වැඩි කළා හූ ගාන මට්ටමට ඒක වැඩි. අරකේ හූ සද්දෙත් එක්කලා බල්ලු රජුවක් ඇවිල්ලා තතෝනේ දීලා කෑ ගහනවා බල්ලුට. දැන් බඩ කියනවා තියා මෙතන යුද පිටිය වගේ. මං කල්පනා කළා දැන් කාටද බණ කියන්නේ? ලොකු හාමුදුරුවන්ටත් බණ ඕනේ, පොඩි හාමුදුරුවන්ටත් බණ ඕනේ බව පේන්නේ. දායකින්ටත් ඕනේ, ඕන නැගලා බල්ලු ටිකක් බණ. එතකොට දැන් බල්ලන්ටත් ඕනේ, කාටවත් ඕනේ. හැබැයි මම බණ කියන්න ඕනේ දැන් පැය. දැන් මං කල්පනා කළා මම මොකටද නිකන් දුක් විඳින්නේ? එහෙනම් හොඳ වැඩක් කරන්නම් විනාඩි 5ක් විතර බණ කියන මාත් නැගිටලා යනවා යන්න. එතකොට කට්ටියටම තේරෙයි මොකද්ද උනේ කියලා. මට හිතුණා. හිතනකොටම මට කල්පනා වුණා දැන් මට පඩි ගන්න නේද හිතෙන්නේ. දැන් මේ මට රිද්දුවට අයිතපල්ලා මමත් කරන්නම් කියලා තමයි දැන් මේ අනික් අතට මනස වැඩ කරන්නේ. පස්සේ මට කල්පනා වුණා ඒක කොහොමවත් එළපෙන්නේ නැහැ. අපි ඉවසන්න ඕන ඇත්තට මේ වගේ තැනක ඉවසන්න බැරි කාරණයක් පැහැදිලිව කොට නේ ඉවසන්න ඕනේ. වෙන මොකේද ඉවසන්න? කරුණක් නැත්තම් මොකක්ද ඉවසනවා කියලා කියන්නේ. එතකොට ඉතින් නිකන් ඉන්න දෙති. ඉවසනවා කියන එකක් කරන්න තියෙන්නේ. දරා ගන්න බැරි එකක් එනකොට නේ. එහෙනම් ඉතින් ඇත්තටම ඉවසනවා කියන එක පුහුණු කරන්න ඕනේ මේ වගේ තැන්වලද? මෙතනදී ඉවසන්න බැරි නම් මොකන්ද මගේ ඉවසීම? ඒ නිසා පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න ඕනේ මෙතනදී ඉවසන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මම අදිෂ්ඨාන කරගත්ත හරි කමක් නැහැ. ලොකු හාමුදුරන්ට බණ එපා වුණා, පොඩි හාමුදුරන්ට එපා වුණා, දායකින්ට එපා වුණා, බල්ලන්ට එපා වුණා කවන්නේ. අද මම පැයක් බණ කියනවා. අද මම බණ කියන්නේ අනුන්ට නෙමෙයි. මම අද උත්සාහ කරන්නේ මට පුළුවන්ද මේ ඔක්කොම ප්‍රශ්න අතරේ පැයක් හිත නරක් කරගන්න නැතුව මනස සංසුන් කරගෙන අදාළ කරුණු ටික පැහැදිලි කරන්න පුළුවන්ද මට? ද්වේෂය පාලනය කරගෙන කියලා මං අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවී ඉන්නේ කොහොමද කියන මාතෘකාව හැටියට යොදාගෙන බණ කියන්න පටන් ගත්තා. දැන් හැම තත්පරයකම සිහියෙන් ඉන්න ඕන, පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් ඇතුළෙන් කෝපය මතුවේ. ඊට පස්සේ බොහොම කල්පනාවෙන් බොහොම උත්සාහයෙන් ධර්ම දේශනාව කරගෙන ගියා. විනාඩි 10ක් විතර යනකොට අර සද්දබද්ද ඔක්කොම අතරේ දැන් මිනිස්සු සියලු දෙනාගේම අවධානය මගේ පැත්තට යොමු වෙලා තියෙනවා.
දැන් අච්චරණ සද්දවත් අතර හැමෝම දැන් මුලදී මිනිස්සු හිටිය දෙලොවක් අතර අර පැත්තේ මේ පැත්තේ ඔක්කොම ඇහෙනේවත් එකලා බොහොම වික්ෂිප්තව හිටියේ. දැන් විනාඩි 10ක් අතර ඔක්කොම මනස බොහොම එකක කරගෙන මගේ පැත්තට අහුකම් දීගෙන ඉන්න බව පේනවා. නැයිද මට අහුකම් දුන්නත් එකයි නැතත් එකයි සියලු දෙනා මෙතන ඉන්නගිලා ගියත් පැයක් බණ කියලා තමයි නවත්තන්නේ කියලා හිතාගෙන තමයි මම පටන් ඔක්කොම නැගිටලා ගියත් කවද? දැන් මම පැය එකයි කාලක් විතර බණ කිව්වා. මට හිතනවා මගේ ජීවිතේ කරපු හොඳම ධර්ම දේශනාවක් කියලා ඉතින් දේශනාව කරලා ඉවර වුණාට පස්සේ ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා මයික් එක අරගෙන ඉතින් අපට පුණ්‍ය අනුමෝදනා කරලා මම ධර්මාසනෙන් බැහැලා උන්වහන්සේත් එක්කම සංඝාවාසී පැත්තට කතා කර කර ගියා. යනකොට උන්වහන්සේ කිව්ව කතාවල මගේ ඇඟ හිරි වැටුණා. මම බැරි වෙලාවත් විනාඩි 5න් 10න් බඳ නවත්තලා ගියා නම් මගේ ජීවිත කාලෙම පසුතැවෙන්න නේද මට සිද්ධ වෙන්නේ කියලා. මොකද උන්වහන්සේ කිව්වේ උන්වහන්සේ කියනවා අනේ හැමදෙන්නේ මේ දායක පිරිසක් අපිට මෙතන මේ ඉඩම අරගෙන පූජා කළා. ඉතින් මේ පන්සල ඉතින් අපිට වැඩි දායක පිරිසක් නැහැ. බොහොම ටික දෙනෙක් තමයි ඉන්නේ. දැන් මේ පන්සල හදනකොට මේ තාප්පෙන් එහා පැත්තේ පරණ පන්සලක් තිබුණා. දැන් උන්වහන්සේලා අපි මෙතන පන්සල හැදුවට ටිකක් විරුද්ධයි. ඒ නිසා හැමදාම මෙතන පින්කමක් කරනකොට ඒකට විරුද්ධව එහා පැත්තේ මොකක් හරි සත්‍යයක් දානවා. දැන් අද බණ තියෙන නිසා තමයි ඔය හයියෙන් පිරිතක් දාලා තියෙන්නේ කියලා. ඉතින් ඕක කලින් කිව්වා නම් හරියට මේ පන්සලේ නෙමෙයි එහා පන්සලේ පිරිත දාලා තියෙන්නේ. දැන් අර උපාසක මහත්තයාට කිව්වහම මෙයා කිව්වේ ඒක නවත්තන්න බැරිලු කිව්වා. පොඩි හාමුදුරුවන්ට කිව්වහම උන්වහන්සේ කිව්වා ඒක අඩු කරන්න බෑ මේක වැඩි කරන්න කියලා. දැන් කවුරුත් ඒ වෙනකම් මට කිව්වේ නැහැ. මේක මේ පන්සලේ ප්‍රශ්නයක් නෙමෙයි එහා පන්සලේ ප්‍රශ්නයක් කියන එක මට ඒ වෙනකම් කිව්වේ නැහැ. දැන් මගේ මනසේ මතුවෙච්ච සැක සංකා මතුවෙන්න ප්‍රශ්න ඇති වෙන්න අදාළ දේවල්ම තමයි එකතු වෙන්නේ. හැබැයි ඒකත් එක්කලා මම හිතන රක් කරගෙන නැගිටලා ගියා නම් එහෙම මට ජීවිත කාලෙම පසුතැවෙන්න වෙනවා. ඒ සිද්ධියත් එක්ක උන්වහන්සේලා ඒ තරම්ම අසරණයි. උන්වහන්සේට කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් අර හාමුදුරුවෝ පිළිබඳව අමුත්තක් අමනාපයක් ඇති වෙයි කියලා තමයි සමහරවිට මට ඒක කියන්නත් නැතුව ඇත්තේ. එහෙම කියන එකත් සුදුසු නැහැනේ. ඉතින් උන්වහන්සේලාත් ඔක්කොම යට කරගෙන ගිලගෙන හිටියා, මාන්සියල්ල ඉර කරගෙන හිටියා. අන්තිමට මට එදා කල්පනා වුණා බුදුරජාණන් වහන්සේ අපට මේ විදිහට මේ මනසේ ස්වභාවය තේරුම් කරලා නොදුන්නා නම්, මේවා පාලනය කරගන්න හැටි අපිට කියා දීලා නොතිබුණා නම්, මේ ධර්මයේහි ඇත්තටම අපි යෙදෙන්නේ නැතිනම් ජීවිතේ මොනතරම් පසුතැවෙන්න කාරණා අපිට එළඹෙනවද කියලා මට එදා කල්පනා වුණා. මේ උදාහරණයක් හැටියට මම කිව්වේ වෙනතුනේ අපට ඔය වගේ හිතාගන්න බැරි තරම් කටුක අවස්ථා ජීවිතේ එන්න පුළුවන්. ඉතින් එතනම තමයි ඇත්තටම අපිට මේ ධර්ම පිළිපද කරගන්න මේ ධර්ම ප්‍රායෝගිකව භාවිත කරන්න අපේ මානසික ස්වභාවය අපේ මනස කුපිත වෙන හැටි ඒ කෝපය අවදි වෙන්නට අපේ මනස ක්‍රියාත්මක වෙන හැටි. එතකොට ඇයි අපිට ඒවා පාලනය කරගන්න බැරි? ඒ අපට ඒවා දිහා දකින්න බැරි? මේ හැම දෙයක්ම දකිමින් දකිමින් අපේ සිත පුහුණු කරන්නට අවශ්‍ය වෙන්නේ ඒවා මතුවෙන අවස්ථා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්තානුපස්සන සතිපට්ඨානයේ හැටියට ද්වේෂ සිත මතුවෙනකොට වෙදේව හොය හොයා දඟලන එක නෙමෙයි මේ ද්වේෂ සිතයි කියන කෙනෙක් මේක දිහා බලන්න. ඒක තමයි භාවනා. ඒක තමයි සතිපට්ඨාන. ඒක තමයි විදර්ශනා. දේශසිත ඇතිවෙනකොට මෙත්තාව සොයවා දඟලන්න ඕනේ. දේශසිත ඇතිවෙනකොට මෙත් වඩන්න පුළුවන් නම් ඒකත් භාවනාවක් තමයි. හැබැයි ඒකට කියන්නේ සමතයයි කියලා. ඇයි ඒකට සමතය කියන්නේ? අරමුණෙන් මගේ අරලා ගිහිල්ලා මනස සංසුන් වෙන අරමුණක මනස පවත්වාගෙන සංසුන් කරනවා. දැන් අනිකාගේ දුර්ගුණය ගැන හිතනකොටනේ අපිට කෝපය මතුවෙන්නේ. ඒක අයින් කරලා අපේ මනසට සහනය ඇති වෙන යහපත් අරමුණක මනස පවත්වා. ඒකටත් කියන්නේ භාවනා කියලා තමයි. හැබැයි ඒකට කියනවා සමත භාවනා. ඇයි ඒකට සමත කියන්නේ? කෙලෙස් සමනය කරනවා. අර ආපු ද්වේෂය යට කරලා වෙන හොඳ තත්ත්වකින් මනස තියලා ඒකට පවත්වාගෙන යනවා. ඒතකොට ඉතින් ප්‍රශ්නේ ඉවරයි තමයි. හැබැයි විසඳිලා නැහැ. විදර්ශනාව කියලා කියන්නේ එහෙම මානු කරන්න යන්න නැතුව අර එන එක දිහාම සිහියෙන් බලලා ඒකම විනිවිද ප්‍රත්‍යක්ෂ කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒක ටිකක් අමාරුයි. ඒක කල්කසයි.
ඉතින් ඒකටත් යම්කිසි සංසුන් බවක් මානසික තියෙන්න ඕනේ. ඒ නිසා අපි ටික ටික පුහුණු කරන්න ඕනේ. බැරිම නම් ඉතින් මගේ හැරලා මනස වෙන අරමුණකට ගෙනිච්චට කමක් නැහැ. මනස වෙන අරමුණක තියාගෙනත් ඉන්න බෑ නම් නැගිටලා ගියත් කමක් නැහැ. බැරිම නම් ඒක හැබැයි ජයග්‍රහණයක් නෙමෙයි. අපි පුහුණු වෙන්න ඕනේ අද ටික ටික එතනම ඉඳගෙන මනස ඒකෙම තියාගෙන ඇයි මට බැරි කුපිතක වීම. පිළිතුරේ අපි නිවන් දකින්න ඕන මොකද්ද කරන්න උත්සාහ කරන්නේ? කෙලස් නැසන එකනේ. කෙලස් කියන්නේ මොනවද? ලෝකයේ සිද්ධ වෙන දේවල් වලින් අපේ මනස කෙලසෙනවා. එතකොට අපි නිවන් දකින්නට කියලා පුහුණු කරන්න ඕන මොකක්ද? ලෝකෙ සිද්ධ වෙන දේවල් වලින් අපේ මනස කෙලසෙන්නේ නැතුව තියාගන්න. එහෙනම් ඉතින් කෙලසෙන අවස්ථාවල සිහි කල්පනාවෙන් මනස දිහා බලන්න ඕනේ. කොහොමද කෙලසෙන්නේ? මොනවද හේතු? ඒ හේතු වෙනස් කරන්නේ කොහොමද? ඒකට මොකක්ද කරන්න ඕන? අන්න එහෙම කරගෙන යනකොට අපේ මනස නොකෙලසී පවතින්නට පුහුණු වෙනවා. යම් අවස්ථාවක ලෝකෙ මොනවා වුණත් අපේ මනස කෙලසෙන්නේ නැති තත්ත්වයට ආවම අනිදාට එතනත්තා ලෝකෝත්තරයි කියලා කියනවා. ඇයි? ලෝකෙ හිටියට ලෝකෙ කැළඹෙන හැටියට තමන්ගේ අතුල කැළඹෙන්නේ නැහැ. දැනට අපි ලෞකිකයි කියලා කියනවා. ඇයි අපිට ලෞකිකයි කියන්නේ? ලෝකෙ කැළඹෙන වෙන් අපිත් කුලප් වෙනවා. අපේ අතුලත් කැළඹෙනවා. අපේ මනසත් කෙලසෙනවා. ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ ඒවත් එක්ක අපිත් කෙලසෙනවා. ඇයි? අපි ඒකේ බැස ගන්න නිසා, අපි ඒකේ කිමිදෙන නිසා, අපිට ඒවා එළියේ ඉඳන් බලලා අවබෝධ කරගෙන ඒ අනුව මනස පුහුණු කරන්න පුළුවන් නම් අපිට හුඟා දේ පහසුවෙන් සමබර කරගන්න පුළුවන්. ඒ නිසා ටික ටික පුහුණු වෙන්න ඕනේ. ඒ ඇසූ දේ, ඒ සිතූ දේ ඇත්තම සිද්ධ වෙනකොට, තමන්ගේ මනස සිද්ධ වෙනකොට, තමන්ගේ කය තුළ සිද්ධ වෙනකොට, බාහිර ලෝකයේ සිද්ධ වෙනකොට මට බැරිද ඒක භුක්ති විඳින්න නැතුව සහියෙන් ඉදිරියට බලන්න. මොකද භුක්ති විඳිනවා කියන්නේ කනවා කියන එක විතරක් නෙමෙයි. අපි මේ පසිඳුරන්ගෙන්ම දේවල් ඇතුළට අරගෙන විඳිනවා. කනෙන් ඇහෙන දේ භුක්ති විඳිනවා මනසෙන්. දැන් භුක්ති විඳින එකට හොඳම උදාහරණයක් තමයි ඔය අපි මම විද්‍යාලය කර පිරිවෙනේ ඉන්න කාලේ පිරිවෙන් දින උත්සවයක් කිට්ටුවේදී අපි යෝජනා කළා අපි ශ්‍රමදානයක් තියෙනවා. දැන් හවුරු 100ක් විතර එහි නවාතැන්ගෙන ඉන්නවා පිළිවෙල ඉගෙන ගන්න තව පිටික තාරතු ගන්න. දැන් කෝම එකතු වෙලා වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරනවා. කරනකොට විහාර මළුවේ තිබුණ ලොකු කොන්ක්‍රීට් තාලුවක් මම කිව්වා මේකත් අපි අයින් කරමු. මේක මෙතනට වැඩන්නේ නැහැ. කාලෙකට තියෙනවා අතුපතු ගන්නත් බැහැ. පස්සේ ඒක ඉස්සුවාවි කීප දෙනෙක් එකතු වෙනවා. මගේ පැත්තට මම විතරයි, අනිත් පැත්තට හවුරු කීප දෙනෙක් එකතු වුණා. එක පාට අර පැත්තෙන් ඉස්සුවා. මගේ පැත්තෙන් පාත් වුණා. කෙලින්ම කකුල උඩින් ගියා. ඒල බාපටගින්න නියපොත්ත එහෙම අබරවගෙනම ගියා. දැන් කෙළවරේ පොට්ටක් ඉතුරු වුණා. දැන් මේක ලේ ගලනවා ඉක්මනට ළඟ දිවිච්ච මේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගියාට පස්සේ දොස්තර මහත්තයා අර තුවාලෙටම විද්දා බෙහෙත. ඉරුවැටන්න කියලා විද්දේක ඉරුවැටන්න අමුවම ඉතුරු කැරලක් කරවලා දාලා මේකට බෙහෙත් දැම්මා. දැන් මම පහුදා කකුල වෙලාගෙන ඉන්නවා. ඒක හාමුදුරුවෝ මම මගෙන් අහුවා කකුල මොකක් වෙලා. දැන් ඉතින් මම විස්තර කළා මේ මම විස්තර දාලා කරනකොට අර කොන්ක්‍රීට් ලෑල්ලක් තිබුණා. අපි ඒක ඉස්සුවා. මගේ කකුල උඩින් ගියා. ඊට පස්සේ අමරවගෙන ගියා. ඊට පස්සේ බාගෙට ගැලවුණා. දොස්තර මහත්තයා මෙහෙම බෙහෙත් දෙද්දා දැන් මේක කියනකොට අරහතුල ඇස් පිල්ලන් නොගහ ඔක අහගෙන හිටියා. ඉතල එක පාටම පොල් කඳක් වගේ ඇදගෙන ඒක තම භුක්ති විඳිනවා කියන්නේ. දුවාලේ තියෙන මගේ කකුල. මම කෙලින් ඉන්නවා. අහගෙන හිටපු එක්කෙනා කලන්තය දිලා. එතකොට ඇයි මේ? අර අහගෙන ඉන්නවා විතරක් නෙමෙයි. ඒ ඉන්න ගම වලක විඳිනවා මාසෙ. එතකොට තමන් තරොත්තු දෙන්න හදනවා. ඒ කියව හරි පුදුම වෙනතුනේ මානසික සිද්ධ වෙන දේවල් දැන් අද අත්විඳපු දෙයක්. අපි මේ ප්‍රේමසන්ත මහත්තයත් එක්කලා මම ටිකක් ඇවිදින්න ගියාද ඊට පස්සේ අර තියෙන්නේ මොකද්ද මේ සී ලයිෆ් කියලා අර මාළු ඉන්න තැනක් එන්න ඒකට ගියා. දැන් ඒකේ ඇතුල් වෙන තැනම අර කොන්ක්‍රීට් පාලම ළඟ අර වටේට කැරකෙන අර තියෙන රවුම වගේ. දැන් ඇත්තටම පාලම හෙලවෙන්නේ අර වටේ කැරකෙන්නේ. ටිකක් වෙලා බලන් ඉන්නකොට
අර පුංචි කාලේ අපිට මතකයිනේ බස් එකේ වාඩිලා ඉන්නකොට එහා පැත්තේ බස් එක යනකොට මේ බස් එක යනවා වගේ හිතෙන්නේ. ඒ වගේ දැන් ටිකක් වෙලා බලන් ඉන්නකොට අරක කරගෙනවද පාලම කරගෙනවද කියලා එකපාරට සංඥාව මාරු වෙනවා. ඒ සංඥාව වෙනස් වෙච්ච ගමන් දැන් මම එහෙම දෙපැත්තට කර කර බැලුවා. දැන් වටේ කරගෙනවා කියලා බැලුවෙන් පස්සේ අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ඉදිරිය බලා ඉන්න පුළුවන්. හැබැයි පාලම නේද කරගෙනේ කියලා සංඥාව මාරු කරපු ගමන් අපිට කෙලින් ඉන්න බෑ. ඒ සංඥාව වෙනස් වෙච්ච ගමන් මම අඩිය තියලා බැලුවා නිකන් මෙරිකාරයෙක් වගේ වීසි වෙනවා. කවුල තියනසක් නැහැ තියෙන්නේ. දැන් පාලමේ මොනම හෙලවීමක්වත් නැහැ. අර වටේ තියෙන එකයි කරගෙන්නේ. විත්‍ය කරගෙන්නේ. නමුත් මේ පාලමයි කරගෙන්නේ කියන තැනට සංඥාව මානු කරපු ගමන් තනි කරම අපේ සමබරතාවය නැතු වෙලා අපි විසිරලා වැටෙන්නේ. ඉතින් මම සෑහෙන වෙලාවක් එතන එහාට මෙහාට සංඥා දෙක දෙපැත්තට මානු කර කර ඉඳලා බැලුවා. මම තමයි ඔක්කොම ගෙනල්ලා මෙතන හිටගස්සවල මේක පෙන්වන්න තරම් වටිනවා මේ සිද්ධ වෙන සිද්ධිය කියලා. ඒ තරම්ම මනසින් එක පොඩි සංඥාවක් වෙනස් වෙන්නේ මුළු කයම වෙනස් වෙනවා. ඒවා හිතා ගන්න බැරි තරමට පිටුනේ මේ නාම රූප ධර්මයන් එකිනෙක බද්ධ වෙනවා. අපි සිතින් ගන්න දේ ගතට ඒ තරම්ම බලපානවා. ගතින් ගන්න දේ අපේ සිතට ඒ තරම්ම බලපානවා. එතකොට ඒ නිසායි බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ නාම රූප ධර්ම එකිනෙකට බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන හැටි. එතකොට අර භුක්ති විඳිනවා කියන්නේ අර කනින් අහන දේ මනසින් ගත්තන් පස්සේ දැන් ඒක අර මනසින් මවමව විඳිනවා. විඳිනකොට මේ තමන්ට වෙන්න වගේ වේදනාව පීඩාව දැන්න ඔරොත්තු දෙන්න තුයා. දැන් මම මිනිස්සු සකින් වගේ වැටෙනකොට සිහින තියෙන්නේ ඒ වේදනාව ගැන සංඥාව දැඩිව ගන්නකොට ඒක විඳින්න කය කැමති නෑ. එතකොට සියල්ලම අර සංඥා දැනීම එකවරම අහෝසි කරනවා. මොකටද ගන්න ලෑස්ති නෑ. මේ විදිහට පින්තුනේ භුක්ති විඳිනවා කියලා කියන්නේ ඔය ඉන්ද්‍රියයන්ගෙන් ගන්න ඒවා විතරක් නෙමෙයි අපි මනසින්ම හිතන ඒවා. අතීත දේවල්, වර්තමාන දේවල්, අනාගත දේවල්. දැන් සමහරට අතීතයේ සිද්ධ වෙච්ච දේවල් පුටු උඩ ඉඳගෙන නිකන් කල්පනා කරගෙන ඉන්නවා. ගිය අවුරුද්දේ මෙහෙම වුණා කියලා හිතනකොට දැන් බැනපු මනුස්සය ඇත්තෙත් නෑ. අපි මෙතන ඉඳලා රත් වෙනවා. දැන් ගිය අවුරුද්දේ වෙච්ච දේ මේ කල්පනා කරා. මේ මෙතන ඉඳලා රත් වෙලා කුපිත වෙනවා. එහෙම නැත්නම් රාගයට අදාළ අරමුණක් අවුරුදු 5කට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච එකක් අද සිහි කරනවා. ඒතොර ඒ සිද්ධි ඔක්කොම ඉවරයි. දැන් ඒව අතීතයට එකතු වෙලා. හැබැයි මේ පුටුවේ ඉඳන් රාගය මතුවෙනවා. ඒ කොහොමද? ඒ අතීත අරමුණ අපි භුක්ති විඳිනවා. අනාගතය ගැනත් එහෙමයි. අනාගතේ තව අවුරුදු 10කින් මම ඔත්පල වේක් දන්නේ. මට මේ අසනීප හැදෙයිද දන්නේ. මට සලකන්න කෙනෙක් ඉඳීද දන්නේ. එතකොට තාම සිද්ධ වෙලා නැහැ. හැබැයි දැම්මදී අපි බය වෙලා තැතිගෙන නිින්ද යන්නේ කෑම කන්නේ. ඒක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ওই විභාග වලට එහෙම ළමයි යන්නලා ඇස්ති වෙනකොට විභාගෙ කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මොකද වෙන්නේ? තැතිගෙන වැඩ. දැන් තාම විභාගෙ ලියලා නැහැ. ලියලා ඉවර වෙලා ලැබෙන ප්‍රතිඵලය කල්ලාතුම් භුක්ති විඳිනවා. විභාග සභාව පෙඩිපෙඩි කලන්ත දාලා වැටෙනවා. මේ විදිහට පිනතුනේ හැම විටම අපේ මනස අර සංඥා අරගෙන ඒවා විඳින්න ගියාට පස්සේ අපේ සමබරතාවය නැතු වෙන එහි හැබෑව අපිට දකින්නට බැරිලා. ඉතින් ඒ නිසා සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ අතීත අරමුණු වුණත් අනාගත අරමුණු වුණත් ඒවා හිතුවට කමක් නැහැ. අතීතේ අනාගතේ අමතක කරලා දාන්න කියන එක නෙමෙයි. එහෙම අමතක කරලා අපිට ජීවත් වෙන්න බෑ. අතීතේ සිහි කළාට වරදක් නැහැ. රහතන් වහන්සේලාත් පුබ්බේ නිවාස අනුස්සති ඥානය කියලා මොකද්ද කරන්නේ? අතීතේ සිහි කරන්නේ. සිහි කිරීම වරදක් නැහැ. භුක්ති විඳින්න නැතුව. අනාගතේ ගැන හිතලා සැලසුම් කරාට කමක් නැහැ. ඒක භුක්ති විඳින්න යන්න නැතුව. වර්තමානයේ ඕන දෙයක් පරිහරණය කළාට කමක් නැහැ. භුක්ති විඳින්න නැතුව. මේවා ටික ටික පුහුණු කරන්න ඕනේ. දානික ජීවිතේ කරන කියන දේවල් වලින් පුහුණු කරා. දැන් රූප වාහිනිය දිහා බලාගෙන ඉන්න ටෙලි නාට්‍යයක් චිත්‍රපටයක් යනවා. අපි හොඳටම දන්නවා මේක මේ මිනිස්සෙක් රචනා කරපු එකක්. ඊට පස්සේ ශිල්පීන් දාලා රංග දක්වලා ඊට පස්සේ අධ්‍යක්ෂණය කරලා මේ නොයෙක් ජාති කරලා කැමරාවල එක එක විජාත් එක්කලා තමයි දැන් මේ අපි ළඟට එන්නේ. අපි කවුරුත් මේක දන්නවා. දන්නවා වුණා ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට අර මිනිස්සුන්ට නැති අමාරුවක් අපිට ඇති වෙනවා අරක බලාගෙන ඉන්න. එතකොට මේ වගේ අවස්ථාවල ටික ටික උත්සාහ කරන්න ඕනේ මට බැරිද එහෙම නැතුව බලන්නේ. ඒ මිනිස්සුන්ට මොකක් කරුණාද මගේ ඇස්වලට හඳුළුනන්නේ. එහෙම නැතුව මට මේක බලන්න බැරිද? වැරදුනාට කමන්නේ උත්සාහ කරලා බලන්න ඉතින්. වැරදුනායි කියලා දොස් කියන්න කවුරුවත් නැහැ නේද? කොහොමවත් වරදින්නේ නැහැ.
පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. එතකොට ඒකේ මොකක් හරි කියුවා කියලා මම ඒකට කලබල වෙන්නේ නැතුව මම ඒකෙන් හාස්‍ය උපදවන්න නැතුව මට ඉන්න බැරිද? ඒ මිනිස්සු hina වෙන්න දෙයක් කරනකොට මම hina නොවි ඉන්න බැරිද? ඒක අහගෙන තේරුම් අරගෙන hina වෙන්න නැතුව ඉන්න බැරිද? එතකොට ඒ කියන කාරණේ දැකලා තේරුම් අරගෙන මට කඳුළු සලන්න නැතුව ඉන්න බැරිද? එතකොට බුදුහාමුදුරුවෝ ගැන සිහි කරනකොට කෙනෙකුගේ ගුණයක් ගැන සිහි කරනකොට අපිට නොදැනුවත් ඔය කොහට කඳුළු වෙනවා. එහෙම නොවි ඉන්න බැරිද මට? එකකේම පොඩ පොඩ පුහුණු කරලා බලන්න බෑ. ඒ පුහුණු කරන දේ අපිට භාවනාවේදී විශේෂයෙන් වැදගත් වෙනවා. අපි භාවනා කරන්න හිතේ අරමුණක තියාගන්න ඒ අරමුණ දිහා බලා ඉන්න කිව්වහම දහසක් දේවල් එක අපිට නොදැනීම මනස ගිහිල්ලා භුක්ති විඳිනවා. ඒක මනස ගලවගන්නේ කොහොමද? අපි කොහොමද මනස එතන තියාගන්නේ? ඒකට මනස සකස් කරගන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේදී මොකක්ද කියන එක ඒක වචනෙන් කියන්න බෑ. අපි දැන් මේ කැමරාවක් අල්ලනකොට ඒකේ අර කාචය එහාට මෙහාට කරලා අපි කියන්නේ ફોકસ කරනවා කියන්නේ. එහෙම එහෙම කරලා බලන්නේ කොතනද හරියටම මේ ඡායාව පැහැදිලි වෙන්නේ කියලා. ඒ වගේ මානසික දේවල් අරමුණු කරද්දී සිහිය කියන්නේ මොකද්ද? දේවල් භුක්ති විඳින්නේ කොහොමද? ඒ භුක්ති විඳින්න නැතුව සිහියෙන් බලන් ඉන්නේ කොහොමද? හරියට අරමුණු වෙන්නත් ඕන දැනෙන්නත් ඕන විඳින්න නැතුව. කොහොමද මෙතනට මනස ගේන්නේ? ඒක ඉතින් පොඩ පොඩ එහාට මෙහාට කර කර බලන්න ඕන. ඒ කාලයක් එහෙම කරනකොට තමයි ඒ හැම ප්‍රමිතියකට අහු වෙන්නේ. දැන් ඔය අර තියෙන්නේ ලංකාවේ එහෙම තියෙන අර බුද්ධ රූප ගොඩාක් තියෙන එකක් තියෙනවා. ඒක දිහා බලාගෙන ඉඳලා එක බුද්ධ රූපයක් ඕකෙන් මතු කරගන්න. ඉතින් දැන් අර එහෙම බලන්න මෙහෙම බලන්න ඇහැ කුංචි කරන්න අච්චර දුරට මොනවා කිව්වත් හරියන්නේ නැහැ තමයි මේක හොයාගන්නේ. හැබැයි එක දවසක් අහු වුණාට පස්සේ ළඟට යනකොට අර තියෙන්නේ වන්නේ අර නුඹේ මතු වෙලා දේනවා. ඒ කොහොමද? ඒ ඇහැට ගන්න ඕන ක්‍රමේ තමන්ට හරියට දැනුණාට පස්සේ සැනකින් එක මතු කර ගන්න පුළුවන්. මේ සිහිය උපදවනවා කියන එකත් එහෙමද? මේ මුලදී ටිකක් වික්ෂිප්ත වෙන්න පුළුවන් අපහසු වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් භුක්ති විඳින්නේ නැතුව අපි කොහොමද ඒ අරමුණ දිහා බලන් ඉන්නේ? හරියටම දැනෙන හැටියට. ඒතර හොද්දටම දේවල් ප්‍රත්‍යක්ෂ වෙනවා. හැබැයි අපි ඉතින් මේ ටික ටික දෛනික ජීවිතේ වුණු කරන ඔය කෑම කනකොට ආග්‍රහණයේ සුවඳ දැනෙනකොට දැන් අපි අප්‍රසන්නව මොකක් හරි දුර්ගන්ධයක් දැනනවා. හරි දුර්ගන්ධයක් දැනෙමින් මට බැරිද අප්‍රසන්න බව ඇති වෙන්නේ නැතු වෙයි. නිකන් ඔක්කාරයට එන්නේ නැතු වෙන්න බැරිද? එහෙම කරන්නේ එහෙම උත්සාහ කරලා බලන්න. එතකොට හොඳ සුවඳක් එනකොට කටට කෙල වුණත් නැතුව මට ඉන්න බැරිද? උත්සාහ කරන්න. මේවල එක එක දේවල් දෛනික ජීවිතේ ටික ටික පුහුණු කරන. කනට දේවල් ඇහෙනකොට, ඇහැට පෙනෙනකොට, ස්පර්ශ වෙනකොට, මනසට දැනෙනකොට මේ විදිහට කාලයක් දෛනික ජීවිතේ තමන්ට දැනෙන දැනෙන දේවල් එක්කලා මේවා පුරුදු පුහුණු කරන්න ඕනේ. එහෙම කලක් පුහුණු කරනකොට අපිට දැනෙන්න ගන්නවා ඇත්තටම ඒක කළ හැකි දෙයක්. අනිකා අපේ මනස කුපිත වෙන්න යමක් කියනකොට අපට බැරිද එහෙම කුපිත නොවී ඇත්තටම මට බැරිද එහෙම කලබල වෙන්නේ නැතුව ඒක අහන්න. මොකද ඒක ඇති ප්‍රශ්නේ. හරි මේ මනුස්සයා වැරද්දා කිව්වද මට බැරිද පොඩ්ඩක් සංසුන් මේක අහන්න. ඒක මම පොඩ්ඩක් පුහුණු කරන්න ඕන නේද? මේ විදිහට පින්නතුනේ අපේ ජීවිතයේ අපි විසින් කළ යුතු ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි කුසල් දහම් සම්පාදනය කිරීම. අනිත් එක තමයි පැමිණෙන අරමුණට ඔරොත්තු දෙන්න මනස පුහුණු කිරීම. ඒක තමයි නිවන් දකින මඟ. පැමිණෙන අරමුණෙන් හිත කෙලෙසෙන්නේ නැතුව පවත්ව ගන්න පුහුණු වෙනවා. ඉතින් මේ තත්ත්වය සම්පූර්ණ ප්‍රගුණ වුණාන් පස්සේ කියන අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ. තාදී ගුණය. කාටත් තාදී ගුණය පිටතට හරිනවා. සියලු කෙලසුන් නැසලා. කෙලසුන් නැසලා කියන්නේ ලෝකෙ සිද්ධ වෙන දේවල් වලින් කෙලෙසෙන්නේ නැහැ මනස. සැලෙන්නේ නැහැ. ඒ සැලෙන ගතිය සැලෙන්නේ කොහොමද කියලා හඳුනාගෙන සම්පූර්ණයෙන් ඒ තත්ත්වය අභිධාර. ඉතින් මේකේ ඉදී ලැබෙන වරප්‍රසාදයක් නෙමෙයි. මෙහෙම මේ බනහහා සිල් රැක රැක දන් දී දී ඉන්නකොට එක පාට ඩොග් ගාලා ඔක ලැබෙනව නෙමෙයි. මේක පුහුණු කරන්න ඕනේ. යලි යලි පුහුණු කරන්න ඕනේ. එහෙම පුහුණු කරලා එහි ප්‍රවීණත්වයටපත් වුණාම තමයි අපට පුළුවන් වෙන්නේ ඒ සියල්ලක්ම ලෝකයේ තුල සිදුවෙන දේෙන් අපේ මනස සැලෙන ගතිය සපුරාම අහෝසි කරන්න. ඉතින් ඒ නිසා දෛනික ජීවිතේ ටික ටික උත්සාහ කරන්න ලැබෙන අවස්ථා ඒ ස්වභාවික අමුතුම බලහත්කාරයෙන් දඟලන්න ඕනේ. දුක උපදවාගෙන විඳලා මනස පුහුණු කරන්න ඕනේ. එහෙම කරන්න ගියොත් ඒක අත්ති කියලා මත අනියෝගේ. ලැබෙන අවස්ථාව හොඳට නැති. ඕන තරම් අවස්ථා ලැබෙනවා. ඉතින් මේ රටේ නම් ලංකාවේ තරම් අවස්ථා නැහැ.
ඉතින් ඒ නැත්නම් ලංකාවේන වාහනයක් අරගෙන පාරට බැසම කිලෝමීටරයක් යනකොට ඕන තරම් බොරු කරන්න පුළුවන් දේවල් කොහොමද? දැන් මේ රටවල ඒ අවස්ථා ටික අඩුයි. හැබැයි ඉතින් නැතුවම නෙමෙයි. ඒ නිසා ඒ ලැබෙන ටික හරි පාවිච්චි කරන්න ධර්මයේ ප්‍රගුණ කරන්න. ඔය පහුගිය දවසක දැන් මේව මනස සම්බන්ධව කියන්නේ සිතේම හටගන්න දේවල් විතරක් නෙමෙයි. අර අපි මුලින් කිව්වා වගේ ලෙඩවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගේ බලාපොරොත්තු කඩවීම හැම අවස්ථාවකම. දැන් පහුගිය දවසක අපේ අම්මා හොඳටම ලෙඩ වෙලා ස්පිරිතාලේ හිටියා. ඉතින් ඒ වෙලේ මම ගිහිල්ලා අම්මට කිව්වේ අම්මේ දැන් පන්සලේදී හැමදාම අහුව ලෙඩවීම දුකයි කියලා. ඉතින් දැන් උත්සාහ කරලා ලෙඩවීම දුකද නැද්ද කියලා දකින්න. ඉතින් මේක තමයි තියෙන අවස්ථාව. දකින්න ආයේ වෙන අවස්ථාවක් නැහැ. ඒ තියෙන අවස්ථාවෙන් ඒ ජීවිතයේ සිද්ධ වෙන දෙයින්ම ධම දකින්න. ධම තුලින් මේ සිද්ධිය දිහා බලන්න. එතකොට තමයි ජීවිතයෙන් ධම දකින්න පුළුවන්. ධමෙන් ජීවිතය දිහා බලන්න. එතකොට මේ දෙකම එකක් අපට. මේ දෙක දෙකක් නෙමෙයි. දැනට අපට හුඟක් වෙලා අපි කොච්චර හිතුවත් තාමත් අපට දෙකක් වගේ තමයි දැනෙන්නේ. ධම වෙන එක ජීවිතය වෙන එක. ජීවිතය කියන්නේ මහා කටුක ප්‍රශ්න කොට ධම කියන්නේ කොහොමද සුපිරිම තත්වයක් කියලා තමයි අපේ මනසට දැනෙන්නේ. එහෙම නෙවෙයි පින්තුනි මේ ජීවිතය කියන්නේ ධර්මමයි. ධර්ම කියන්නේ මේ ජීවිතේම තමයි. ඒ නිසා මේවා එක තැනම දකින්නට අපි වැයම් කරනවා. එතකොට අපට හුඟා මේ හඳුන ගන්න පුළුවන්. මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා අපේ තාත්තා මිය ගිය පිළිකා රෝගියක් හැදිලා. අපේ තාත්තාගේ ස්වභාවය තමයි හරිම සංවේදී චරිතයක්. හිසේ කැක්කුමක්වත් දරා ගන්න සූදානම්. අම්ම දෙයක්ම මට ඕන හැටියට වෙන්න ඕන කියලා තමයි තාත්තා හිතන්නේ. ඒ නිසා අප්‍රමාණව දුක් විඳිනවා. ඒ කියන්නේ සංවේදී මනසක් තියෙන අයගේ ස්වභාවය හැම දෙයක්ම මට ඕන හැටියට උන්ට ක්‍රමානුකූලව වෙන්න ඕන කියලා හිතනවා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ලෝකේ දේවල් මොනවද අපට ඕන හැටියට සිද්ධ වෙන්නේ? ලෝකය කියන්නේ අනාත්මයි. අනාත්මයි කියන්නේ මම කැමති හැටියට මොකුත් වෙන්නේ නැහැ. එහෙනම් කාට ඕන හැටියටද වෙන්නේ? අදාළ හේතු ප්‍රත්‍යවට දැන් සමහර දේවල් අපි කැමති විදිහට සිද්ධ වෙන්නේ නැද්ද එතකොට ජීවිතේ? සිද්ධ වෙනවා. ඒ කොහොමද කැමති හැටියට සිද්ධ වෙන්නේ? අපි කැමති වෙච්ච නිසා නෙවෙයි අදාළ හේතු සම්පාදනය කරපු නිසා. නැත්තම් කැමති වෙවි හිටියයි කියලා විතරක් ඒක ලැබෙන්නේ. විභාගයෙන් මම සමත් වෙන්න කැමති. කැමති වුණාට සමත් වෙන්නේ නැහැ. අදාළ උත්තරේ ලිව්වොත් විතරයි ලකුණු ලැබෙන්නේ. ඒ හේතුව සම්පාදනය වුණා නම් ඵලය ලැබෙනවා නිසා මම කැමති වෙච්ච මමන්ට ඔක්කොම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් කැමති වෙච්චත් වෙන්න පුළුවන් අදාළ හේතු සම්පාදනය වුණා නම්. ඒ නිසා ඒක කැමත්ත අකමැත්ත පිළිබඳව ප්‍රශ්නයක් වෙන්නේ අදාළ හේතුපත් පිළිබඳව කාරණා. නම් සංවේදී පුද්ගලයා හැම තිස්සෙම බලාපොරොත්තු වෙන්නේ ඒ මට ඕන හැටියට හැම දෙයක්ම වෙන්න ඕන. බිරිඳ මට ඕන හැටියට ඉන්න ඕන, සැමියා මට ඕන හැටියට, දරුවා මට ඕන හැටියට, අම්මා තාත්තා මට ඕන හැටියට, වංශලේ හාමුදුරුවෝ මට ඕන හැටියට. ඉතින් එහෙම හිතන්න ගියත් පස්සේ හැම තිස්සෙම ප්‍රශ්න, හැම තිස්සෙම සිතාව. ඉතින් අපේ තාත්තගේ ස්වභාවයත් ඕක තමයි. ඒ හැම දෙයක් මෙහෙම හිතනවා තවන්ගේ ප්‍රශ්න විතර නෙවෙයි අනුන්ගේ ප්‍රශ්නත් අරගෙන මුක්ති විඳිනවා. හරියට කරදරකට වගේ වගේ. ඉතින් මෙහෙම චරිතයක් දැන් පිළිකාවක් හැදුනා. වෛද්‍යවරුන්ට ගිහිල්ලා පෙන්වලා තමයි වෛද්‍යවරු කිව්වේ මාස දෙක තුනකට වඩා ජීවත් වෙන එකක් නැහැ. දැන් මටමතු වෙච්ච බරපතලම ප්‍රශ්න තමයි දැන් මේක තාත්තට කියලා කොහොමද මනස හදන්නේ? බැරි වෙලා හරි මේකෙන් ඇති වෙන කම්පනයත් එක්කලා මිය ගියොත් අනිවාර්යෙන් දුගතිය. එතකොට තමන්ගේ දරුවෙක් සාසනයට පූජා කරලා ලෝකෙටම බණ කියනවා. හැබැයි තමන්ගේ තාත්තට ඒ වගේ තත්වයක් ඇති වුණොත් ඒක මගේ මනසටත් ලොකු පසුතැවීමක් වෙනවා. මෙච්චර එකේ තාත්තව ගොඩ ගන්න මට බැරි වුණානේ කියලා මටත් සිතහලක් ඇති වෙන්න පුළුවන්. ඉතින් නමුත් දැන් කොහොමද මේකට විසඳුම හොයන්නේ? දැන් ලොකු අර්බුදයක් මාස 3ක් හෝ 2ක් තමයි වෛද්‍යවරු කියන හැටියට කාලය තියෙන්නේ. පස්සේ මම හිතාගත්තා කමක් නැහැ මම දන්න හැම ශිල්පයක්ම භාවිතා කරලා කොහොම හරි තාත්තගේ මනස හදන්න උත්සාහ කරන්න ඕන නැත්තම් ඒක මහා අපරාධයක්. පස්සේ දැන් මුලදි තාත්තා ඉතින් කොහොමවත්ම මේක පිළිගන්නට තේරුම් ගන්නට කැමති වෙන්නේ නැහැ. ඉතින් පිළිකාවක් කියලා අපි කියන්න ගියෙත් නැහැ. අන්තිමට තුනදී පල්ලෙහා සම්පූර්ණයෙන් පණ නැති වුණා. දිවා රාත්‍රී තාත්තා වේදනාවෙන් කෑගෙනා. මොකද දැන් සමහර පිළිකා තියෙනවා එච්චර වේදනාකාරී නෑ. සමහර පිළිකා තියෙනවා අතිශයින්ම වේදනාකාරී. තාත්තට වැරදිලා තිබිච්ච පිළිකාව දුගත්තම දැවෙන ස්වභාවයෙන් වේදනාව ඒ නිසා කෑගගහින්න දිවාරා. පස්සේ මම කිව්වා තාත්තේ ටිකක් ඔය වේදනාවත් එක්ක පොරාලන්නේ නැතුව
ඔය සබ්බපාපස්ස ගාථාව හරි මෙනෙහි කරන්න. එනත්තං බුදු ගුණ සිහි කරන්න කියලා මම බුද්ධ රූපයක් ගහලා මොන ඒ මොකකටවත් හිත යොමු කරන්නේ. පස්සේ එක දවසක් මමයි අපේ තව සහෝදර හාමුදුරුවෝයි අපි දෙන්නා ගියා පිළිත් කියන්නේ ගිය වෙලාවේ තාත්තා අවුරුදු 9ක් විතර පන්සලේ ඉඳගෙන හාමුදුරුවන්ට උපස්ථාන කළා. තාම හොඳට ඒ කටයුතු කළා. බොහොම සදහැසි. පස්සේ තාත්තා අර හාමුදුරුවන්ගේ අතින් අල්ලගෙන අඳන්න පටන් ගත්තා හාමුදුරනේ. දැන් මේ ඉතින් මගේ අවසාන තමයි. දැන් තුනට ඉල් පල්ලා පාන නැහැ. දැන් මට නැගිට ගන්න බෑ. ආයෙත් මට පන්සලට එන්න හම් වෙන්නේ නැහැ. ඔබ වහන්සේලාට උපස්ථාන කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ අවසානයි තමයි. ඔහොම අඳෝනා නගන්න ගත්තා. පස්සේ මම ඒවල තාත්තට කිව්වා තාත්තේ දැන් මේක අවසානේ නම් ඉතින් දුක් වෙලා මොකද තාත්තට කරන්න ඕන? ඒ වොයිට් වඩා සමහර තරුණ අය යුද්ධෙට එහෙම ගිහිල්ලා ඔත්පොල වෙලා මුළු ජීවිත කාලෙම ඉන්නේ. ඉතින් මොකද්ද කරන්න පුළුවන්ද? හිතනවා කරගත්තා කියලා ලෙඩසුව වෙන්නේ නැහැ. අනුතරමින් ලෙඩේට නම් අපිට ප්‍රතිකාරවත් කරන්න ඕන. ප්‍රතිකාර කළා සුව වුණොත් එහෙමයි. සුව වුණ නැත්නම් මේක අතහැරලා වෙන කයක් ලැබෙනවා. අරුමයක් නැහැ නේ. ඕකනේ මුළු සසරම වෙලා තියෙන්නේ. හොඳ කරගන්න පුළුවන් නම් බලනවා. බැරි වුණොත් ඉතින් අතහැරලා වෙන එකක් හොයන්න. ඒකනේ වෙලා තියෙන්නේ. නමුත් සිත එහෙම නැහැ. කය නරක් වුණොත් අතහැරලා වෙන එකක් ලැබෙනවා. හිත නරක් වුණොත් ඒ නරක් වෙච්ච හිතින් දුගතියේ ඉපදෙන්නේ. ඉනිසා ඒක මහා ලාභයක්. ඉනිසා ඒක කරගන්න එපා. මේකනම් විඳින්න වෙන ස්වභාවය. ඒකට ටික ටික හිත හදාගන්න වෙනවා. ඒකට හිත නරක් කරගෙන තේරුමක් නැහැ. ඒක ලොකු අලාභයක් වෙයි. ඉනිසා මේ වේදනාවත් එක්ක පොරවන්න එපා. මේක භුක්ති විඳින්න ගියාමයි ඒක දරන්න බැරි වෙන්නේ. ඉනිසා ටික ටික සබ්බපාපස්ස ගාතාව සිහි කරන්න උත්සාහ කරන්න. පස්සේ දැන් මෙහෙම කියනකොට තාත්තා ටික ටික එකට උත්සාහ කළා. කරනකොට තාත්තට දැනෙන්න ගත්තා ඇත්තට මේක ලොකු සහනයක් තියෙනවා. එතකොට වේදනාව අඩු වෙනවා. මොකක්ද ඇත්තට වෙන්නේ? ඒක අරමුණු කරනකොට ඒක තදින් දැනෙන්නේ. ඒක අරමුණු කරන්න නැතුව වෙන දෙයක් අරමුණු කරනකොට අරක දැනෙන්න නැතුව යනවා. ටිකක් හරි. යම් තමට හරි. ඉතින් මේකෙන් සහනයක් තාත්තට දැනෙනවා. ඊට පස්සේ තාත්තා දිගටම සබ්බපාපස්ස ගාතන නැවත නැවත කියන්න සිහි කරන්න පටන් ගත්තා. පිටින් පිට බුදුගුණ සිහි කරනවා. දැන් ඔය අතරතුරේ මම ජීවිතය ගැන ටික ටික කාරණා කියා දෙනකොට දවසක් තාත්තා ඔහම අහගෙන ඉඳලා දෑතම ඔසවලා අර බුද්ධ රූපෙ දිහාට හැරිලා වැන්දා තාත්තා. ඒක ඉබේම වගේ සිද්ධ වුණේ. මේ සැරේ අත් දෙක උස්සලා අර බුද්ධ රූපෙ දිහාට හැරිලා වැන්දා තාත්තා කියනවා ජීවිතය ගැන මේ තරම් ගැඹුරු දේවල් බුදුහාමුදුරුවෝ කොහොම වටහා ගත්තද දන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මට හිතුණා තාත්තා එදා තමයි ඇත්තටම බුදුන් සරණ ගියේ කියලා. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට බුදුහාමුදුරුවෝ දේශනා කරන යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධහම දකිනවා නම් ධහමේ ගැඹුර දකිනවා නම් ඒතනත් තමයි තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවේ ගැඹුර දකිනේ. ඒ ධර්ම වැටහෙන්න වැටහෙන්න ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන්න තමයි බුදුහාමුදුරුවෝ කොච්චර ගැඹුරු නුවණකින්ද සියුම් මේවා තේරුම් ගන්න තියෙන්නේ කියලා අපිට දැනෙන්නේ. එතකොටයි හැබෑවට බුදුගුණ දැනගෙන ප්‍රසාදය ඇති වෙන්නේ. ඉතින් මම හිතන්නේ තාත්තට කියලා දුන්න තාත්තේ බුදුහාමුදුරුවෝ මේවා තේරුම් ගත්තේ ගහක් යට වාඩි වෙලා S2 පියාගෙන මොනවා හරි හිත හිතා ඉඳලා නෙමෙයි. අපි වගේම කල්ප ගානක් ඒ සසරේ ඉපදිලා ලෙඩ වෙලා දුක් විඳලා මැරිලා හැබැයි ඒව නිකම්ම භුක්ති විඳ විඳ හිටියන මේ සිහි කල්පනාවෙන් ඒව අවබෝධ කරගන්න. අවබෝධ කරගෙනයි ලෝකෙට දේශනා කළේ ජීවිතේ දුකයි කියලා. එහෙම නැතු මේ කාගේවත් අහගෙන පොතකින් බලලා හිතලා කිව්ව නෙමෙයි. ඒවා ප්‍රත්‍යක්ෂ කළා, විඳලා, අත්දැකලා තේරුම් ගත්තා. එහෙමයි ලෝකෙට බුදුහමතුරු ධර්ම දේශනා කළේ. ඉතින් තාත්තටත් මේක වටහා ගන්නවා නම් මේකට සුදුසුම වෙලා මොකද තාත්තට දැන් බරපතල අසනීපයක් හැදෙනවා තියෙනවා. එතකොට හැබැයි තාත්තට යසනීපෙ තිබුණාට හොඳට සිහි කල්පනාවක්. රෝගයක් මාරාන්තික රෝගයක් හැදිච්ච වෙලාවට කෙනෙකුට හොඳ සිහිය තියෙන්නේ බොහොම කලාතුරකින්. මොකද වේදනාවක් වැඩි වෙනකොට සිහිය විකෘති වෙනවා. නමුත් තාත්තට එහෙම වුණේ නැහැ. ඊළඟට වේදනාව තිබුණත් සිහිය තිබුණත් මේක ගැන කියා දෙන්න කෙනෙක් ධර්මය ගැන සිහි කරලා දෙන්න කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉන්නේ අතිශයින් කලක්. ලෙඩේ තිබුණත් සිහිය තිබුණත් කියා දෙන්න කල්යාණ මිත්‍රයෙක් හිටියත් මේක වටහා ගන්න නුවණ අතිශයින් කලක්. දැන් තාත්තට මේ හතරම එකවරම ලැබිලා තියෙනවා. මේ අවස්ථාව කල්ප කීයකින් ආයෙ ලැබෙයිද කියන්න බෑ. ඒ මොකද
ලෙඩ වෙන්න පුළුවන් සිහිය නැති වෙන්න පුළුවන්. ලෙඩ වෙන්න පුළුවන් කියා දෙන්න කල්යාණ මිත්‍රයෙක් නොඉන්න පුළුවන්. ලෙඩ වෙන්න පුළුවන් අවබෝධ කරගන්න ප්‍රඥාව නැති වෙන්න පුළුවන්. මේ සියල්ල එකවර ලැබෙන්නේ අතිශය කලාතුරකින්. නිසා මේ ලැබිච්ච අවස්ථාව අතහරින්නට එපා. මේ වේදනාවත් එක්ක පුරාණ පුරාලේ නැතුව මේ ස්වභාවය තේරුම් ගන්න දකින්න සිහියේ උත්සාහ කරන්න කියලා තාත්තට අපි ටික ටික උපදෙස් දුන්නා. ඇත්තට මේ උත්සාහය අපත ගියේ නැහැ පින්නතුනේ. මේ යන්නට සතියක් විතර තියා තාත්තා කියනවා අම්තුනේ මට හිතෙනවා මේ අසනීප හැදිච්ච එක හොඳයි කියලා. පස්සේ මම හෝ ඇයි එහෙම හිතෙන්නේ? අම්තුනේ මේ අසනීප නොහැදුනා නම් මං කවදාවත් මේ ගැඹුරු ජීවිතය ගැන හිතන්න දකින්න පුරුදු වෙන්නේ නැහැ. ඔබ වහන්සේ මතයකට මඟ පෙන්න ඔබ වහන්සේටත් නිවන් දකින්නේ පින හේතු වෙන්නට ඕන. මම ජීවිතය ගැන බොහෝ දේ ඉගෙන ගත්තා, මරණය ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. හම්තුනේ දැන් මට ජීවිතය ගැන ප්‍රශ්නෙකුත් නැහැ, මරණය ගැන ප්‍රශ්නෙකුත් නැහැ. දැන් මම ඕන වෙලාවට යන්න ලෑස්ති. මම හිතන්නේ තාත්තගෙන් කවදාවත් මට එහෙම වචනයක් අහන්න ලැබෙන්නේ නැහැ. එසැනින්ම මම තාත්තගෙන් අහුවා, තාත්තා යන්න ලැහැත්ති නම් කොහෙද යන්න බලාපොරොත්තු වෙන්නේ? මොකද මට ඕන උනේ බුදු වන්දනන තාත්තා තම රහත් වෙලා නැහැ කියලා. ඒ නිසා නිවැරදිව තව භවයක උපදිනවා. එතකොට දැන් මේ අවසාන මොහොතේ ඊළඟ භවයේ කොතනද උපදින්නේ කියන එක ගැන හරයටම අරමුණක් අරන් තිබුණොත් ඒක තමයි උත්පත්ති. දැන් අපි උගාක් දෙනාට මරණය පිළිබඳව ලොකුම ප්‍රශ්නේ උතන පිළිබඳව. සෝවාන් වුණොත් නම් ඉතින් දිව්‍ය ලෝකේ හරි මානස ලෝකේ සෝවාන් වුණොත් අපච්චේ කොහේ උපදින්න? දැන් අද ලංකාව නම් ගොඩක් දෙනා සෝවාන් වෙන්න දඟලන්නේ නිවන් දකින්න කෙනෙක් නැසඳ නෙමෙයි අපාය යනවා. ඒක මහා පරපතල ප්‍රශ්නයක් කරගන්න ඕනේ නේද? සෝවාන් වෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි සෝවාන් වෙන්න බැරි වුණත් අපට ඕන නම් අපාගත නොවි සුගතිය උපදින්න පුළුවන්. ඒකට කරන්න ඕන නැරෙන්න හොස්පිටල් එක පිට වෙන්න ආසන්න අවස්ථාවේ අපි උපදින්න කැමති තැන සිහි කරගෙන අරමුණු කරගන්න. ඉතින් ඒක කරන්න සිහිය නැති ප්‍රශ්නේ අපිට වෙන්නේ. ඉතින් ඒක අපිට පුළුවන් ඕන නම් ජීවත් වෙලා ඉන්න කාලේ පුහුණු කරන්න. ජීවත් වෙලා ඉන්න කාලේ දැම්ම තියා අපි කල්පනා කරලා බලන්න ඕන මේ ජීවිතේම මට සෝවාන් වෙන්න පුළුවන් වුණොත් හොඳයි. ඒ සඳහා වීර්ය කරන්න ඕන. හැබැයි සෝවාන් වෙන්න කලින් මම මිය ගියොත් අනිවාර්යෙන් උපදිනවනේ. එතකොට කොහෙද උපදින්නේ මං? කොහෙද උපදින්න කැමති? දැන්ම තියා හිතන්න. දිව්‍ය ලෝකේද මනුස්ස ලෝකේද? දිව්‍ය ලෝකේ ඉතින් හොඳයි. සැප විඳලා එන්න පුළුවන්. මනස පුහුණු කරන්න බෑ. මනස පුහුණු කරනවා නම් මනුස්ස ලෝකේ තමයි. يعني නිවන් දකින අර්ථයෙන් උපදිනවා නම් මනුස්ස ලෝකේ තමයි. එතන ඉතින් සැප දුක දෙකම තියෙනවා. හැබැයි පුහුණු කරන්න පුළුවන් එතන. හරියට මේ රටවලුයි ලංකාවයි. සුරසේ ජීවත් වෙනවා නම් මෙහෙ හොඳයි. තේරුම් ගන්න ඉක්මනට එතර වෙනවා නම් ලංකාව හොඳයි. ඒ කියන්නේ මේක දාගන්න බැරි වෙනකොට අපි මේකෙන් අයින් වෙන්නේ නැත්තම් ඉතින් අපි හිතන හිතන හැටි හැමදේම හොඳින් සිද්ධ වෙනවා නම් ආවල් එකකට මේක අත්හරින්න. මේකෙම අපි පැටලි පැටලි ඉන්නෝනේ. එතකොට දෙව්ලොව ඒ මනස පුහුණු කරන්න තියෙන ඉඩකඩ අඩුයි. කුසල බලයෙන් හැම දෙයක්ම තමන් කැමති හැටියට බැලුවොත් මනුස්ස ලෝකෙම මේ සැප දුක සියල්ල මිශ්‍රව ඒ වගේම පොඩි දෙයක් ලබා ගන්න සෑහෙන කාලයක් දුක් විඳින්න ඕන. ඒවත් එක්කලා මේ සංස්කාර දුක්ඛය කියන එක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් හොඳම තැන. ඉතින් ඒක තමයි කැමති එක. දෙව්ලෝක උපදිනවද මනුලෝක උපදිනවද කියලා තමන් තීරණය කරගෙන මනුස්ස ලෝකෙ උපදිනවා නම් අඳුම තරමින් සත්පුරුෂ මෞර්තිය ඇතුව, කල්යාණ මිත්‍රය ඇතුව, නිරෝගී කයක් ඇතුව දහමට නැමෙන මනසක් ඇතුව උපදින්න අධිෂ්ඨාන කරගන්න. මොකද අම්මා තාත්තා අසත්පුරුෂයෝ දරුවෝ යහමග යන්නේ නැහැ. ඒ නිසා සත්පුරුෂ මෞර්තියෝ ලබන්නේ. අම්මා තාත්තා කොච්චර සත්පුරුෂම පාප මිත්‍ර ඇසුරකට වැටුනොත් විනාශ වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර ඇසුරට ලබන්නවා. උපතින්ම අංග විකල වුණොත් මන්ද බුද්ධික වුණොත් ඒ මනුලෝ ඉපදීම තේරුමක් නැහැ. ඒ නිසා උපත්තියෙන් නිරෝගී කයක් ලබන්න. ඒ වගේම ඔය සියල්ල සපිරිච්ච මිනිස්සුත් ඉන්නවනේ කිසිම දහම ගැන සංඥාවක් නැතුව. ඒ නිසා දහමට මනස නැවෙන්නත් ඕන. සත්පුරුෂ මෞර්තිය, කල්යාණ මිත්‍ර, නිරෝගී කයක් සහ දහමට නැවෙන මනසක් කියන ඔය කරුණු ටිකවත් තියනවා නම් මනුලෝ ඉපදිලා අපිට කුණ දහම් වඩන්න පුළුවන්, මනස පුහුණු කරන්න පුළුවන්. ඉතින් එබඳු තැනකපත් වෙන්න අපි අධිෂ්ඨාන කරගත්තාම දෙව්ලොව නම් ධර්මචාරී දේවාත්ම භාවයක් ලබන්න, ධර්මයේ අසුරු කරන්න පුළුවන් තැන. මනුලොව නම් ඔය වගේ සුදුසුකම් තියෙන තැන.
දැන් මේ ටික නිකම්ම ප්‍රාර්ථනා කරාට ලැබෙන්නේ නැහැනේ. මේ ටික ලබන්න නම් හොඳ කුසලයක් සිහි කරගන්න. දැන් තමන්ගේ ජීවිතේ මොකද්ද තමන්ට සිහි කරන්න පුළුවන්, සතුටින්ම සිහි කරන්න පුළුවන්, හොඳට නුවණින් කරපු කුසලයක් මොකද්ද තියෙන්නේ කියලා හොඳට කල්පනා කරලා බලන්න. දැන් මෙහෙම කියනකොට මතක් වෙයි අපි කටන පිංකම් කරලා තිනවා. අපි අර මෙහෙම කියලා ලොකු ලොකු ඒවා මතක් වෙයි. ලොකු උනාට සිහි කරන්න යන්න එපා. ඒකත් පොඩි පොඩි පටලැවිච්ච දන් තියනවා නම් කටන පිංකම සිහි කරන්න යනකොට ආවලා මෙහෙම කළානේ, පෙරහැරේදී මෙහෙම කළානේ, මගේ පිංකමට ආවේ නැහනේ. ඕනෙම මතක් වෙනවා නම් ඒක පටලවා ගන්න එපා. මොකද අන්තිම මොහොතේදී වැටුට ඉන්න අවස්ථාවේ හොඳ එක නෙවෙයි නරක එකයි මුලින්ම මතක්. ඒ නිසා පටලැවිලි නැති හොඳට සතුටින්ම කරපු නුවණින් කරපු පොඩි පිංකමක් වුණත් කමක් නැහැ. මල් ටිකක් පූජා කරපු එකක් වුණත් කමක් නැහැ. සතුටින් සිහි කරන්න පුළුවන් එකක් වෙන්න ඕන, නුවණින් කරපු පිංකමක් වෙන්න ඕන. ඉතින් එහෙම පිංකම් හරි අමාරුයි. දැන් මමත් පහුගිය කාලෙම සෑහෙන්න කල්පනා කළා. එක එක જાති මතක් වෙන මොනවා හරි කොනක අඩුවක් තියෙනවා. ඒකක් වෙන් කරලා සිහි කරගන්න හරි දුෂ්කරයි. ඉතින් ඒ නිසා සති ගාන මාස ගානක් හරි කල්පනා කරලා හොඳම එකක් තෝරගන්න. එහෙම එකක් නැත්තම් හොඳට සරසම් කරලා හොඳ පින්කමක් නිදහස්ව කරන්න. හිත සතුටින් නොවනේ. එහෙම කරලා අදිෂ්ඨාන කරගන්න ඕනේ මිය යන මොහොතක සුවන් ඵලයටපත් නොවි ඊට කලින් මම මිය ගියොත් මේ භව සම්පත් පතන්න කියනවා නෙවෙයි වෙනද. කොහොමත් අපි උපදින එක අගාධයකට වැටි බේරෙන්නට උපක්‍රම. එතකොට මම සුවන් වෙන කලින් මිය ගියොත් මෙන්න මේ කුසලයයි මං අනිවාර්යෙන් සිහි කරන්නේ, මෙන්න මේ බඳු තැනකයි මම උපදින්නේ කියලා දැඩිව මනසට අදිෂ්ඨාන කරගන්න. රෝගයක් වැළඳුනොත් ඒ වගේ අවස්ථාවක දැඩිව අදිෂ්ඨාන කරගන්න. නින්දට යනකොට අදිෂ්ඨාන කරගන්න. මෙහෙම කාලයක් ඒක මනසට කාවද්ද ගත්තාම හරියටම කාවැතුනොත් කිසිම බියපත් වෙන්න දෙයක් නැහැ. සිහි නැතුව ඉඳලා මැරුණත් මැරෙන මොහොතේ අනිවාර්යෙන් ඔය සංඥාව මතුවේ. කොහොමද ස්ථිරව එහෙම කියන්නේ? දැනටත් එහෙම කරනවා. හෙට උදේ පාන්දර 2ට අවදි වෙන්න ඕනේ කියලා බෙල් එකක් නැතුව නිදාගත්තොත් අවදි වෙන්න බැරිද? කවුද අවදි කරන්නේ? දැන් කවුරුවක් අපිට කියනවා දැන් 2යි නැගිටින්න කියලා? නැහැ. මේ මනස මිනිස් මනසේ තියෙනවා හරියටම ලාම් එකක් තිබ්බා වගේ ඒ નિયમિત වෙලාවට ක්‍රියාත්මක කරන්න පුළුවන් ගතිය අදිෂ්ඨානයක්. ඒකයි අදිෂ්ඨානය. හරියට කාවද? වැදේට උදේ අවදි වෙනනම් ඕන නිදිමත වැඩි අවදි වෙයිද නැහැ කියලා හිතාගත්තොත් නම් හතටවත් අවදි වෙන්නේ නැහැ. අදිෂ්ඨානය කියන්නේ ඒක හරියට මනසට කාවක් ගන්න. දැන් අර කොට් එක කීයක්ද ගහන්න කියලා හැම කියනවනේ නේද? ඒ මොකටද? ඒ මනසට කාවක් ගන්න. හරියට මනසට කාවක් දාගත්තොත් කියන මොහොතේ අනිවාර්යෙන් ඒක සිහිපත් වෙනවා. ඕන නම් සිහි වෙනවද කියලා බලන්න පුළුවන්. අපට ඔය සමහර අවස්ථාලයක පාට තැතිගන්මක් ඇති වෙලා මරණ බිය දැනෙනකොට සැනකින් අරක සිහි වෙනවා නම් අන්න හරි. ඒ මට්ටමට මොනව කරලා තියාගන්න. මොකද අවසාන මොහොතේ සාමයේ කියන එකත් එක්ක ලොඩි ගෑස්මක් එනවනේ. ඒ ගෑස්ම එනකොට මේක සිහි වෙනවා. එතකොට අපට කිසිම භීතියක් නැතුව වෙනතුනේ මැරිලා උපදිනවා කියන එකේ තේරුම මේකයින් මේ කයත් එක්ක බද්ධ වෙලා සිත් පහළ වෙවි තියෙනවා. මේකෙන් ගිලිහෙනකොට අන්තිමට ගත්ත අරමුණ කොතනද එතන සිත එල්බ ගන්න. ඒකයි උත්පත්තිය. ඉතින් අන්තිමට කොතනද එල්බ ගන්න කියන එක අපට අරමුණු කරන්න පුළුවන්. ඒක තමයි නම උත්පත්තිය. ඉතින් මේවා මහා අරුම දේවල් නෙමෙයි. හරියට තේරුම් ගත්තාම පුහුණු කරන්න පුළුවන්. ඒ නිසා නිකන් අර සත්ත්ව සූපාව වගේ ගිහින් වැටෙන තැන අපි උපදින්න ඕනේ නැහැ. මනුස්ස කියලා කියන්නේ හරියට මනස පුහුණු කරලා අදාළ තැනට යන්න පුළුවන් හැකියාවක් මේ මිනිස්සුත් වාගේ තියෙනවා. ඉතින් ඒ හැකියාව අපිට පුහුණු කරගන්න පුළුවන්. ඒ නිසා මේක වයසක අයට විතරක් නෙවෙයි බාල තරුණ මහලු හැමෝම මේව ගැන හිතලා තියෙන්න ඕනේ. මම වුණත් දැනටම හිතලා තියෙන්නේ හදිස්සියෙන් මැරුණොත් මම මොකටද ඒක කරන්නේ. මොකද අපි ඉතින් ගුණදහම් කරලා නිවන් දකින්න උත්සාහ කළා. ඊට කලින් හදිස්සියෙන් මැරුණොත් කියන්න බැහැනේ. ජීවිතේ ස්වභාවය නේද? ඒ නිසා ඒ විදිහට මනස සැලසුම් කරගෙන තියාගන්න එක වටිනවා. ඉතින් තාත්තගෙන් මම ඇහුවා ඇත්තටම තාත්තා කොහෙද යන්න බලාපොරොත්තු? තාත්තත් කියලා හම්බුනේ මම දිව්‍ය ලෝකේ යන්න නම් බලාපොරොත්තුවක් නැහැ. මනුෂ්‍ය ලෝකෙ ඉපදින්න තමයි කැමති. පස්සේ මම ওই කාරණා ටික පැහැදිලි කරලා දුන්නා මේ විදිහට කරන්න. දැන් තාත්තා මොකද්ද අන්තිමට සිහි කරන කුසල? මගේ දරුවෙක් මං සාසනයට පූජා කරලා තියෙනවා. ආමතුරුට මං අවුරුදු ගාණක් එහෙම පස්ථාන කළා.
ඒ කුසලය සිහි කරයි. මම කියන්නේ ඒක විතරක් සිහි කරන්න. ගොඩක් ಜಾති පටලව ගන්න. එතකොට තාත්තක ඕ එතකොට දුලංගොඩ බදාගත්තා වගේ එකක්වත් නැති නිසා ඒක විතරක් සිහි කරන්න. එච්චරමත සිහි කල්පනායි තාත්තා හිටියා. ඊට පස්සේ එතනින් පස්සේ මම තාත්තගේ ජීවිතයේ දැක්ක විශේෂත්වය තමයි ලෙඩ තිබුණා වේදනාවක් තිබුණා හැබැයි තාත්තා දුක් විඳින්නේ නැහැ. එතන ඊට මුලින් ලෙඩ තිබුණා වේදනාවක් තිබුණා තාත්තා දුක් විඳා. මෙතනින් පස්සේ ලෙඩ තිබුණා වේදනාවක් තිබුණා තාත්තා දුක් විඳින්නේ නැහැ. තාත්තා දුක දකිමින් සැහැල්ලුවෙන් කුසල් සිහි කරගෙන අවසාන මොහොතේ උත්තරෝපේ දිහා බලාගෙන අම්මා සබ්බපාපස්ස ගාතාව කියනකොට ඒකට අහුම්කම් දීගෙන හුස්ම ටික පිටවනාද නැද්දවත් හොයන්න බැරි තරම් සැහැල්ලුවෙන් තමයි අවසාන හුස්ම. ඒත් මම මේ උදාහරණයක් හැටියට කිව්වේ අපිට උත්සාහ කළොත් මනස පුහුණු කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. අර තරම් සංවේදී වික්ෂිප්ත මනසක් ඇති තාත්තා ওই මාස දෙකක් තුනක් ඇතුළත තමයි ඒ මට්ටමට ටික ටික මනස සකස් කරගන්න. ඉතින් අපි මේ සිහි බුද්ධියෙන් ඉන්න කාලය තුල අපිට ඕන නම් වැයම් කළොත් අපිට බැරි කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුතමේ ඥානෙ. අපි බොහෝ දේවල් අහලා දැනගන්නවා. චින්තාමේ ඥානෙ. අපි බොහෝ දේවල් හිතලා කල්පනා කරලා තේරුම් ගන්නවා. හැබැයි අපේ ඥානෙ පූර්ණත්වයටපත් වෙන්නේ ඒ අසුර දේ සිතූ දේ සැබවින්ම ක්‍රියාත්මක වෙන මනසින් කයින් ලෝකේ ඒ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙනකොට අපිට පුළුවන්ද ඒ අහපු හිතපු දේ හරියටම සිහියෙන් දකින්නට හැඟීම් වලට වහල් වෙලා ඒක භුක්ති විඳින්න නැතුව ඒක ගිල්ලා කිමිදිලා අනාත වෙන්නේ නැතිව අපිට පුළුවන්ද සිහි බුද්ධියෙන් ඒ සිදුවෙන දේ දකිමින් මනස පුහුණු කරන්න. එහෙම පුළුවන් නම් ඒ තුලින් ඇති වෙන ඥානයේ භාවනාවේ ඥානයයි ඒක වාඩි වෙලා විතරක් නෙමෙයි ඕන ක්‍රමයකට පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඒ පුහුණුව තුළින් තමයි මේ ලෝක ධර්මතාවය පිළිබඳව අපිට ටික ටික ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ ප්‍රත්‍යක්ෂ භාවයේ ඇති වෙන්න ලෝකයේ දේවල් සමග මනස කැළඹෙන ගතිය, මනස කෙලසෙන ගතිය ටික ටික අඩු වෙනවයි කියලා අපිට දැනෙන්න ගන්න. වෙනදා කැළඹිච්ච තරම් මනස කැළඹෙන්නේ නැතුව අපිට සංසුන්ව පවත්වන්න පුළුවන් වෙනවා. මේ අත්දැකීම ලැබෙන්න තමයි අපට සතුටක් ඇති වෙන, ආත්ම විශ්වාසයක් ඇති වෙන. ඒ සතුට ආත්ම විශ්වාසයත් එක්කලා තමයි අපේ මනස මේ දහම් අංග තුල ටිකෙන් ටික වර්ධනය වෙන්නේ. ඒ නිසා මේ 80 දහම් කරුණු සිහිය පවත්වාගෙන දෛනික ජීවිතේ ලැබෙන හැම අවස්ථාවක්ම අපතේ හරින්න තු හැඟීම් වලටම වහල් වෙන්නේ නැතිව ටිකක් සිහිය අවදි කරගෙන ඒ ධර්මතාවයන් දකිමින් ප්‍රත්‍යක්ෂ කරන්නට මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාදනවා. මෙසේ ජීවිතයේ තුලින් ධර්ම දකිමින් ධර්ම තුලින් ජීවිතේ ප්‍රත්‍යවේක්ෂා කරමින් ධර්ම ජීවිතය අවබෝධ කරමින් මේ සසර දුකින් ඈතර වී උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ඉදතුත් කාල වේලාව තියෙන හැටියට මොනවද දහම් ගැටළු තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. දහම් ගැටළු කියලා කිසි විශේෂ දෙයක් නැහැ. තියෙන ගැටළු ධර්මානුකූලව
දාන සීල භාවනා පරිපරතෝදන ඊයවච්ච අපචායන ධම්ම දේශන ධම්ම ශ්‍රවණ විත්තුචකම් කෙටි පැහැදිලි කරන්න කිව්වේ අඳුනේ මුලදී කියනවා දාන සීල භාවනා ඉතින් දාන සීල භාවනා පත්ති දාන කියලා කියන්නේ පිද්දීම පිද්දෙනවා කියලා කියන්නේ අපි මේ සිදු කරගත්තින ඥාතීන් හරි දෙවියන් හරි කවුරු හරි අනුමෝදන් වෙන්න කියලා කරන ප්‍රාර්ථනා තමයි පිද්දෙනවා කරන ආරාධනා ඒකත් පින්කම ඒක සද්ධාවෙන් අපි කරන්නේ කරුණා මෛත්‍රියෙන් කරන්නේ ඒ නිසා ඒ අනුන්ට පින අනුමෝදන් වෙන්න කියලා අර යොමු කිරීම එක තමයි පින්දීම පත් අනුමෝදනා කියලා කියන්නේ එසේ අර යොමු කළාම අපි සතුටින් අනුමෝදන් අර යොමු කළත් නැතත් පින් අනුමෝදන් වීම කරන්න බැරි කමක් නැහැ දැන් අපි තුමු තව කෙනෙක් දානයක් දෙනවා අපට ආරාධනා කරලා නැහැ එතෙන් අපි ඒක දැකලා සතුට වෙනවා. ඒක තමයි අනුමෝදන්. අනුමෝදන් වෙනවා කියන්නේ මෝදති කියලා කියන්නේ සතුට වෙනවා. අනුමෝදති කියන්නේ අනුව සතුට වෙනවා. තව කෙනෙක් කරන හොඳ වැඩක් අනුව සතුට වෙනවට කියන පින් අනුමෝදන්. පෞත් අනුමෝදන් වෙනකොට තව කෙනෙක් කරන අපරාධයක්කට අපි සතුට වෙනවා නම් ඒක පෞත් අනුමෝදන්. ඒකට එහෙම වචනයක් අපිට හුරු නැහැ. හැබැයි ක්‍රියාව අපිට පුරුදු වෙනවා. පින් අනුමෝදන් වෙනකොට අනිත් අය කරන පව්කම් වලට සතුටු වෙලා ඒවට එකතු වෙලා මනසින් අනුමෝදන්. ඉතින් පින් අනුමෝදන් වීම අපට සුඛ විපාක යහපත් විපාක දෙනවා. පව් අනුමෝදන් වුණොත් අපි පාපේ නොකළ වුණාට අනිකා කරපු පාපේ ගැන අපි සතුටු වුණොත් ඒකෙන් අපට දුක්ඛ විපාක ඇති වෙනවා. සපත්ත අනුමෝදන කියලා කියන්නේ පින් අනුමෝදන්. ඒක ඉතින් අරයුමක් මත කෙරෙන්නත් පුළුවන් අරයුමක් නැතත් කරන හොඳ වැඩක් අහලා දැකලා අහන්න හරි දකින්න හරි කියන අවස්ථාවක් තියෙනවා නැත්නම් අපි දන්නේ නැහැ පින්කමක් කරනවා දුනිය ගිනාතේ ඉන්නුනත් පින් අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ අහන්න හරි දකින්න හරි අවස්ථාවක් තියෙනවා එක්කෝ ඉන්න තැන ඉඳලා එක්කෝ මෙතනට ඇවිල්ලා ඒ කොහොම එතකොට ඒක තමයි පින් අනුමෝදන් වෙනවා පත්තිනාන පත්තාන මොදල වෙය වච කියලා කියන වතාවත් කිරීම වැඩි හිටියන්ට සිල්වතුන්ට ගුණවතුන්ට වත් පිළිවෙත් කිරීම වත් පිළිවෙත් කරනවා කියලා කියන්නේ නාමන කවන පොවන ඇඳුම් පරඳුම් සෝදන දෙන ඒ අවශ්‍ය උපකාර කරගෙන තොර වෙයියාව අපචායන කියලා කියන්නේ ගරු කිරීම එතකොට ඒ කියන්නේ ඒගොල්ලන්ට අපි අමුතු උපස්ථානයක් කරන්න යන්නේ හැබැයි ගෞරව කරන ගෞරව කරනවා කියලා කියන්නේ දැන් භික්ෂුන් වහන්සේ නමක් වටනකොට ඉක්මනට නැගිටින එතකොට අපි විහාරයකට බුදු මඳුරකට ඇතුල් වෙනකොට පාවහන් ගලවනවා හිස්සසුන් ගලවනවා ඒ ගරු කරනවා ඒක තමයි අපචාය ඒ අවචාය අර ධර්ම දේශනා කියන්නේ මෙලෝ පරලෝ යහපත පිණිස හේතු වෙන කරුණු යහපත් සිතින් අන්නයිට පැහැදිලි කරනවා එතකොට ඒ පැහැදිලි කරලා දෙන හැම එකක්ම ධර්ම දේශනා කියලා අපි ගන්නෙ නේ ධර්මය කියනවා මොනවද ධර්මය කියන්නේ මූලික කාරණා තුනක් තමයි ධර්ම කියලා කියන්නේ පටිච්චසමුප්පාද ත්‍රිලක්ෂණ චතුරාර්ය ඒ පැහැදිලි කරලා දෙන කාරණේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ හේතු සහ ඵල ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ කියන හේතුඵල වශයෙන් දක්වනවා එතන පටිච්චසමුප්පාද ත්‍රිලක්ෂණ කියන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මතු කරලා පෙන්නනවා චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේකයි ගැටලුව මේකයි හේතුව මෙහෙමයි ඒක වෙනස් කරන්නේ මේකයි ඒක මේ ටික පැහැදිලි කරලා මේ කරුණු මතු කරන එක ඕනම කාරණයක් සම්බන්ධව මේ ටික මතු කරන දක්වන කතාවට කියන දහම් කතාවක්. ඒ වගේ දේශන ධර්ම දේශන. ඒක සද්භාවයේ කරනවා ඒක කුසල. ධර්ම ශ්‍රවණ කියලා කියන්නේ ඉබඳු දේශනාවන් ශ්‍රවණය කිරීම. දිට්ඨිකම්ම කියලා කියන්නේ සම්‍යක් දෘෂ්ටි තහවුරු කරන කිරීම. සම්‍යක් දෘෂ්ටි තහවුරු කරනදී බණ ඇසීම බණ පොත් කියවීම ධර්ම සාකච්ඡා ප්‍රශ්න විමසීම භාවනා කිරීම ඔය වගේ අත්දැකීම් වශයෙන් ප්‍රගුණ කිරීම මේ හැම දෙයක් මේකට ඇතුළත් සම්‍යක් දෘෂ්ටි ඍජු කරනවා ඒ කියන්නේ තමන්ගේ දැක්ම වඩා තීව්‍ර කරනවා ප්‍රඥාව වර්ධනය කරනවා කියන්නේ
එතික තමයි දස පුණ්‍යක් ක්‍රියාවට. පුණ්‍යක් ක්‍රියාව කිව්වත් කුසල ක්‍රියාව කිව්වත් මොන නම් විදිහකටද සමිනාස සාමාන්‍යයෙන් සිහිය නැතිව ඉන්න කෙනෙක් මැදින මොහොතේ අන්තිමට ඇත්තටම සිහිය ඒ අවසානයේ තමන්ට මොකක් හරි මතක් කරගන්න තරම් සිහිය නැහැ කියන එකේ තේරුම සිත ඇති වෙන්නේ කියන එක නෙමෙයි. ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්න නැහැ. ඒ කියන්නේ මොළයෙන් තමයි මේ කය පාලනය කරන්නේ. සිත කියන එක අරමුණු හඳුනගන්නේ ඒ මොළය හරහා මේ ඉන්ද්‍රියන්ගෙන් අරන්දුන්නොත් තමයි. එහෙම නැත්නම් මොළය සහ ඉන්ද්‍රියන් හරහා සිත සම්බන්ධ වුණොත් තමයි ඉන්ද්‍රිය හරහා අරමුණු ගන්න සිතට පුළුවන්. එතකොට මොළයෙන් ඒ වැඩ පිළිවෙල නවත්වාට පස්සේ මේ බාහිර ඉන්ද්‍රියන්ගෙන් ලෝකේ අරමුණු ගන්න සිතට ක්‍රියාත්මක වෙන්න. ඊට පස්සේ සිත අරමුණු ගන්න කොහෙන්ද? මනසේ තියෙන ආරම්භන. ඒ වෙනකොට අපි කලින් ගත්තා තියෙනවනේ. ඒකට අපි කියනවා මනෝ විඥාන. හැහරහා ඇති වෙන එක චක්කු විඥාන. කන නිසා ඇති වෙන සෝත විඥාන. දිව නිසා ජීවා විඥාන. නාසය නිසා ඝාන විඥාන. කය නිසා කාය විඥාන. තව එකක් තියෙනවා මනෝ විඥාන. මනෝ විඥාන කියන්නේ අර ඉන්ද්‍රිය එකකට සම්බන්ධ නැහැ. ඒ වයින් කල්ලාතෝ ගත්තා. එයරමුණුත් එක්කලා සිතපත්. මොකද සිතට අරමුණක් නොගෙන පහළ වෙන්න බෑ. හැම විටම අරමුණක් ගැන සිත පහළ වෙනවා. හැබැයි එසලින්ම අහෝසි වෙනවා. ආයෙත් අරමුණක් ගැන පහළ වෙනවා. ආයෙත් අහෝසි වෙනවා. ආයෙත් අරමුණක් ගැන පහළ වෙනවා. ආයෙත් අහෝසි වෙනවා. මේ ක්‍රියාවලිය තත්පරයකට කෝටි ලක්ෂ වාරයක් වගේ දීර්ඝ වේගවත් සිද්ධ වෙනවා. දැන් මෙහෙම සිදුවෙවි ඉන්න අතරේ තමයි අර විසඤ්ඤ වෙන්නේ. දැන් නිින්දෙදි ඊට ටිකක් කිට්ටු දෙයක් ලැබෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්න ඇතුන. අරමුණු ඉන්ද්‍රියයන්ගෙන් ගත්තේ නැහැ කියලා සිතට පුළුවන්කමක් නැහැ අරමුණු නොගෙන පවතින. ඒ නිසා සිත අරමුණු ගන්න. ඒ නිසා ඉන්ද්‍රියයන්ගෙන් ගන්න නැත්නම් ඇතුලේ තියෙනව ගන්න. ඒ නිසා විසඤ්ඤ වෙච්ච කෙනෙකුට තියෙන එකම අලාභය එවේලේ යමක් හේතු ගන්නන්න බැරි එක විතරයි. හැබැයි කල්ලාතුව මනසේ අරන් තියෙන ඒවා හොඳ නරක ඔක්කොම හැම ක්‍රියාත්මක කිසිම වෙනසක්. ඒ නිසා ඒකයි මම කිව්වේ කල්ලතු අපි හිතට කාවද්දලා තිබ්බොත් සිහි නැති වුණා කියන එක ප්‍රශ්නයක් නෑ. මොකද ඒක බාහිරින් ගන්න එකක් නොවන නිසා. එතන අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා කියන්නේ ප්‍රතිසංකල්ප. ප්‍රතිසන්ද විඥානය. ඒ ප්‍රතිසන්ද විඥානයත් එක්කලා නාම රූප කියලා කියන්නේ ඒ විඥානය පහළ වෙනකොටම ඒකත් එක්කලා තමයි අවශේෂ නාම ධර්ම සහ රූප ධර්ම පහළ වෙන්නේ. ඒ දැන් මේවා එකින් එක අපි වාක්‍ය හැටියට අනුපිළිවෙලින් කිව්වට ඕවා සිද්ධ වෙන්නේ එකම මොහොතක. හැබැයි ප්‍රත්‍ය වෙන්නේ අර මූලිකක. විඥානේ පහළ වෙලා ඊට පස්සේ නාම රූප පහළ වෙනවා නෙමෙයි. ප්‍රතිසන්දි විඥානේ පහළ වෙනකොටම තමයි මේ චිත්තචෛසික ධර්ම සහ ඒ රූප ධර්ම හදේවත් රූපේ දසක කාය දසක භව දසක මේවා පහළ වෙනවා. ඒක නමුත් ඒකට හේතු වෙන්නේ ප්‍රතිසන්දි විඥානේ. අර සිහි කරන කුසලයක් එක්ක ඒක තීරණය වෙනවා. ඒ තමයි අපි කුසලයි ඒ අපේ පැතුම ඉටු වෙන්න සුදුසු කුසලයක් වෙන්න. ඒ බඳු ශක්තිමත් හොඳ සතුටින් කරපු කුසලයක් වෙන්න. සිහිය කියලා කියන්නේ මෙහෙම. දැන් මොන අපේ හිතවත් ගුරු මහත්මේ ඒ පන්සලේ දාන මහත්මේ එතුමාට මේ ටිකක්
රුධිර පීඩනයේ අඩු බවක් තියෙනවා. ඉතින් හදිසියේ එක මතු වෙච්ච එකම ටිකක් කලත් එක තියවලි හැදෙනවා. ඒ තුමා දවසක් රාත්‍රියේ 12ට එකට විතර කොහම හරි ඒ රෝගී තත්ත්වෙ මත වෙලා කලත් හැදෙලා වැටිලා තියෙනවා. දැන් ගෙදර කාටවත් කතා කරන්න දෙයක් නැහැ කොහොමද ඉදී. ඒ තුමාට එවල හිතලා තියෙනවා දැන් නම් මේ අවසානේ තමයි. අද නම් මැරෙයි කියලාම හිතලා තියෙනවා. මැරෙයි කියලා හිතනකොටම එකම දුවක් ඉන්නවා දුව ගැන තමයි මතක් අතක් වෙනකොට මේ තුමා කල්පනා කළාලු දුවට තාත්තා හිමිීමේ කර්මයක් තියෙනවා නම් ඉතින් මම මොකක්ද ඒකට කරන්නේ මට ඒකට කළ හැකි දෙයක් නැහැ කියලා හිතනකොටම අර දුව ගැන ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම මනසෙන් අයින් ඊට පස්සේ තමන් මේ විදිහට හුරු පුරුදු කරගෙන තිබිච්ච පින්කම අනුරාධපුර රුවන්වැලි සෑලක් කරපු හොඳ පින්කම සිහිපත් කරගත්තා කිව්වා හරියට ඒ වෙලාවේ කරනවා වගේ හොඳට විදුලි බල්බ දැල්වෙනවා පොඩිලල දෙනවා සාදුකාරහන මේවත් එක්කලා එතන ඉන්නා වගේ ඒක හොඳට මතක කරගත්තා කිව්වා දැන් ඉතින් මේ අවසාන මොහොතේ පරාදී පහවදෝදේ අවදිවුනේ ඉතින් ඒක තේරුම අපි හරියට මනස සකස් කරගත්තට පස්සේ අපිට මරණය මහා අරුතක් දෙන්නේ ඊළඟට නොමැරෙන එකයි ප්‍රශ්නේ. ඒක නිදාගෙනව දෙන්න වගේ සරල දෙයක්. නමුත් අපි තැතිගන්නේ අපි කලබල වෙන්නේ ඒ අවිනිශ්චිත බවත් එක්කනේ. මැරෙන මොහොතේ දුක් විඳින්න වෙයිද, මැරිලා කොහේ යයිද? ඔය ප්‍රශ්න දෙකෙන් තමයි අපි ගොඩාක් පීඩාවේ.